හරි එතකොට මේ තියෙන ලාස්ට් ටයිම් අපි කතා කරපු දේවල් ටික මම කලින් කිව්වාගේ ස්විච් එක අපි S කියලා අරගත්තා ඊළඟට T කියන එක ටෙම්පරේචර් සෙන්සර් එකට ගත්තා I කියන එක ටයිම් එකට ගත්තා එතකොට ස්විච් එකෙන් AC එක ඔන් ඔෆ් කරන්න පුළුවන් ටෙම්පරේචර් සෙන්සර් එකෙන් AC එක ඔන් ඔෆ් කරන්න පුළුවන් ටයිමර් එකේ කියලා තියෙන්නේ AC එක ඕෆ් වෙන අවස්ථාවක් ගැන විතරයි රයිට් ඒතර ඕක තමයි අපිට සලකලා බලන්න තියෙන්නේ රයිට් අපි බලමු මෙතන මොකක්ද කරගෙන තියෙන්නේ කියන එක ඔව් ඒතර මේගොල්ලෝ මේ ABC කියලා ඩිෆයින් කරගෙන තියෙනවා A ඩිෆයින් කරගෙන තිබුණා ටෙම්පරේචර් සෝරි ස්විච් එකට B ඩිෆයින් කරගෙන තිබුණා ටෙම්පරේචර් සෙන්සර් එකට C ඩිෆයින් කරගෙන තිබුණා timer right මම ඒ ටික මෙතන උඩින් දාන්නම් right make a switch टाइम AC එක ඔෆ් කිරීමේ හැකියාව විතර මේ දෙන්නටම ඔන් කරන්නයි ඔෆ් කරන්නයි දෙකම කරන්න පුළුවන් රයිට් හරි එතකොට මෙතන අපි කතා බහ කරොත් තියෙන කම්බිනේෂන්ස් ටිකත් එක්ක ස්විච් එක ඔෆ් කරපු අවස්ථාවල් මේ තියෙන එතකොට ස්විච් එකෙන් බලපෑමක් නැහැ AC එකට AC එක ඔෆ් වෙලා තියෙන්නේ එතකොට ස්විච් එක ඔෆ් B එක 0 කියලා කියන්නේ टेम्परेचर का अदाल आगे वाला पहल तीन में एक निशा है ना एसी एक ऑफ मार्ट में तीन नंबर या पहल ना ऑफ कर लेती है आगे सी की अन्य सीरो सीरो की लगी अन्य अदाल वेला वट फैमिली में पावती है इतने कोट टाइम में का अदाल वेला वट आवा मतलब है एसी एक ऑफ करा है भाई अदाल वेला वट फैमिली में से की म AC එක ඔන් කිරීමට හේතුවක් කියලා මේ සිනාරියෝ එකේ කියලා නැහැ. රයිට්? ඒ කියන්නේ AC එක ඔන් කරලා ටයිමර් එක දැම්මොත් යම් කාලෙකින් ඔෆ් වෙනවා. ඒ කියන්නේ අදාළ වේලාවට පැමිණීම එක කියලා සලකනවා. එක වෙච්ච ගමන් AC එක ඔෆ් කරන්න පුළුවන්. රයිට්. එතකොට පළවෙනි එකේ ඒක නිසා උත්තරේ ට්‍රුත් ටේබල් එකේ බිද්දුව කියලා අරගන්න වෙන්නේ. දෙවෙනි එකේ කතා කරලා තියෙනවා ස්විච් එකෙන් ඔෆ් කරලා තියෙන්නේ टाइम एक अदाल टेम्परेचर के वाला अडूई देन्ना मूव करना एसी मूव करना दी इन्होंने टाइम एक 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 ना अदाल वेला वाला फैमिली है वे अदाल वेला टाइम में जी एसी मूव भी नहीं तो ठे एक आत ऑफ किला रखना दिया मैं तो ये स्विच को ऑफ टेम्परेचर सेंसर का एक आ किया लगा टेम्परेचर सेंसर का एक आ किया लगा यानि ඒ අදාළ කාමරයේ උෂ්ණත්වය යම් කිසි අගයකට වඩා ඉහළ පවතින. ඉහළ තියෙනවා නම් මෙයා ඔන් කරනවා. එතකොට ස්විච් එක ඔෆ් කරලා ඉන්න කෙනා ටෙම්පරේචර් එකෙන් ඔන් කරනවා. C කියන්නේ බිඳුව. බිඳුව කියලා කියන්නේ අදාළ වේලාවට පැමිණෙ නැත කියන එක. එහෙනම් AC එක ඔන් එකේ තියෙන්න පුළුවන්. මොකද අදාළ වේලාවට පැමිණුණොත් AC එක ඔෆ් වෙනවා. එතකොට බිඳුව එක බිඳුව තියෙනකොට එක තියෙනවා. බිඳුව එක එක එන වේලාවට ඔෆ් වෙනවා. يعني මේ පහල තියෙන කම්බිනේෂන් එක. ස්විච් එක ඔෆ් කාමරේ රස්නේ වැඩි හැබැයි ටයිමර් එක අදාළ වේලාවට පැමිණලා තියෙනවා. ඒතර කාමරේ රස්නේ වැඩි නිසා AC එක ඔන් වෙනවා. ටයිමර් එක අදාළ වේලාවට පැමිණිච්ච නිසා AC එක ඔෆ් වෙන නිසා මෙතන බිඳුව තියෙන්න ඕනේ. ඊළඟ අවස්ථා හතර තියෙන්නේ ස්විච් එක දාපු අවස්ථා හතරක්. ඒ කියන්නේ AC එක ඔන් වෙනවා පළවෙනි එක එනකොටම මෙයාගෙන් AC එක ඔන් වෙනවා.
මෙතන තියෙන බිඳුව ටෙම්පරේචර් සෙන්සර් එක එකේ බිඳුව කියලා කියන්නේ උෂ්ණත්වය අදාළ අගයට වඩා පහළ. ඒක නිසා එයා AC එක ඕෆ් කරනවා. මේකේ බිඳුව කියලා කියන්නේ අදාළ වේලාවට පැමිණෙමින් සිටිනවා. ඒක AC එක නැවත ඔන් කිරීමට හේතුවක් වෙන්නේ නැහැ. ඒක නිසා උත්තරේ බිඳුව කියලා එන්නේ AC එක ඔන් වෙන්නේ නැහැ. ස්විච් එක ඔන් කාමරේ රස්නේ ඒ කියන්නේ උෂ්ණත්වය අදාළ අගයට වඩා වැඩි. ඊට පස්සේ මෙතන එක කියන්නේ ටයිමර් එක අදාළ අගයට පැමිණිලා. එතකොට කාමරේ රස නිසා AC එක ඔන් වෙනවා. ස්විච් එකක් දාලා තියෙන්නේ. රයිට්. ඊළඟට මේ අදාළ අගයට පැමිණීම මත ටෙම්පරේචර් එක අදාළ අගයට පැමිණීම මත AC එක ඕෆ් කරනවා. ඒක නිසා බිඳුව කියලා අරගන්න වෙනවා. සොහන් රෙකෝඩින් එක පොඩ්ඩක් බලන්න පුතේ. දැන් ආය උඩ මුලට යන්න කිව්වොත් මුලින් ඉඳලා කතා කරන්න වෙනවා. රයිට්. හා සර්. ක්ලියර් නැත්නම් උනොත් අපි කරගමු. රයිට්. ඊළඟට හත්වෙනි එකේ එක එක බිඳුව කියලා තියෙන්නේ. රයිට්. එක කියන එකෙන් වෙන්නේ ස්විච් එක දානවා AC එක ඔන් වෙනවා. මෙතන එක කියලා තියෙන්නේ. ඒ කියන්නේ temperature එක අදාළ උෂ්ණත්වයට වඩා වැඩි. ඒක නිසාත් AC එක ඔන් කරන ස්ටේට් එකමයි යන්නේ. ඒ කියන්නේ මෙයා ඔන් මේකෙනුත් ඔන් වෙනවා. මෙතන තියෙන බිඳුව බිඳුව කියලා කියන්නේ ටයිම් එක තාම අදාළ අගයට පැමිණෙමින් පවතිනවා. ඒක නිසා AC එක ඔන් එකේ තියෙන්න ඕනේ. ස්විච් එක දාලා තියෙන්නේ කාමරේ ඇතුළේ රස්නෙත් වැඩි. හැබැයි අදාළ වේලාවට ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා AC එක ඕෆ් වෙනවා. හරි. ඔය ආගියුමන්ට් එක තේරුණාද? ඔව් සර්. රයිට්. සොහාන් රෙකෝඩින් එක බලලා තේරුණ නැතුනොත් මට අහන්න මගෙන් අහන්න. රයිට්. රයිට්. එතකොට මෙතනදී මතක තියාගත යුත්තේ තමයි නිරන්තරයෙන් එක්කෙනෙක් ඔන් කරන එක තව එක්කෙනෙකුට ඕෆ් කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි එහෙම දෙන්නයි ඉන්නේ සිනාරියෝ එකේ. ටයිම් එක ගැන කියලා නැහැ. රයිට්. ක්ලියර්ද මේක කට්ටියට? නැවත කතා කරන්න ඕනේද? මුලින් ඉඳලා අහන්න හිටපොයි. රයිට්. හරි. නිශ්ශබ්දතාවය තේරුණා කියලා මම හිතනවා. රයිට්. එතකොට මේ ප්‍රශ්නෙට අදාළව ඔගලන්ට එකේව හම්බෙන්නේ තැන් දෙක විතරයි. ඒ තැන් දෙකට අදාළව තමයි මේ අවුට්පුට් එක ලියලා තියෙන්නේ. එතකොට BC බා කියලා උත්තරේ හම්බෙනවා. ඒකට අදාළව NAND ගේට් වලින් සර්කිට් එක අඳින්න කියලා තියෙනවා. එතකොට මේකේ මේ කොටු කඩීරි වලින් දාලා කොටු කරලා තියෙන ආපහු ඔටෝමේට් කරන්න පුළුවන් ටික. රයිට්. ඒ කියන්නේ මේ කොටස නැතුව මේ කොටස වෙනුවට තනි ඉරක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට කනෙක්ට් කරන්න පුළුවන්.
सॉरी चमोत मैं क्या अंतिम पार्ट के नोगलंग के नहा लती है ना स्विच का आवश्य नहीं क्या नहीं किन्हें किया लती है ना स्विच का आवश्य नहीं मैं सर्किट का इंप्लीमेंट कराने के राइट ये तो कोट स्विच का आवश्य नहीं किन्हें कोगलंग का पेन नहीं है ना कौन होते मैं सर्किट के ए लाइन ने का अंदर आने हैं राइट ඊළඟට ඔයාලට එතනින් තර්ක කරන්නත් පුළුවන් සර්කිට් එකේ ඒ වලින් ඉන්පුට් එකක් එන්නේ නැහැ කියන එක. එහෙම නැත්නම් ඔයාලට තර්ක කරන්න පුළුවන් අවසාන උත්තරේ DC බා කියලා තියෙන්නේ. උත්තර ඒ වල බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. Right. ළමයි මේක පැහැදිලිද හරි ළමයි ඕගොල්ලෝ කරපු ප්‍රශ්නවල තව මොනා හරි නොතේරෙන තැන් තිබුණද සහ ටියුට් එක හැමෝම කලෙක්ට් කරාද ඒ කන්ෆර්මේෂන් ටික මට ඕනේ ඔව් ළමයි මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද ටියුට් එක කලෙක්ට් කරාද කියන එක Right. Hari, right, okay. Hari, ito kota gates wala tawa mona hari gatlu tan tiyena nan ogalanta ahanda puluwan gates paadame avasaanata tiyena theory part deka katha karala api ilaga lesson ekata yamu. Right. ओह ओह सुहान ओह इस पार्ट में ट्यूटर किन तो है माने राइट तभी पर एक लिमान नोट का गाना का හරි
එතකොට මේක අපි අන්තිම තැනට වෙනකන් කතා කරා මෙන්න මෙතනින් ඉස්සරහට අපිට කතා බහ කරන්න වෙනවා මේ central processing unit එක හදලා තියෙන්නේ කොහමද සහ memory එකක් හැදෙන්නේ කොහමද කියන එක right මේක පොඩි theory part එකක් මේකිනුත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් right දැන් මේක කරලා ඉවරලා අපි අද එක ප්‍රශ්නයක් try කරනවා right එතකොට ඔයගලගේ tut එකේ මේ building blocks of cpu නැත්නම් මධ්‍යසක සුමේකකේ තැනුම් මේකකේ නැත්නම් පොඩිම unit එක ගැන තමයි දැන් අපි කතා කරන්න හදන්නේ එතකොට මේ cpu එක හැදලා තියෙන්නේ අපි කියනවා full adders and half adder කියන concepts දෙකකට කියලා right එතකොට මුලින්ම කතා කරනවා අපි half adder කියන concept එක ඔකට අපි කියනවා අර්ධා කලකයක් කොටසක් එකතු කරන විදිහක් කියලා. එතකොට මේ gates වල උදව්වත් එක්ක කොහොමද මේ add-in operation එක එකතු කරනවා කියන operation එක සිද්ධ කරගන්න කියන එක තමයි උත්තරදි කතා බහ වෙන්නේ. right එතකොට මෙතන indicate කරලා තියෙනවා මගේ tut එකේ නම් මේක පොඩි ගැටුකාරී දැනක් තියෙනවා මේවා වෙන් වෙන් වෙලා පෙන්නලා නැහැ ඔයගලගේ tut එකෙත් මෙහිම තත්වයක් නම් තියෙන්නේ මෙන්න මේ 24 වෙනි පිටුවේ තියෙන වෙනස්කම චුට්ටක් කරගන්න right මෙතන ඇත්තටම එන්න ඕනේ මේ මේ සමීකරණ ටික වෙන වෙන බිංදුව ප්ලස් බිංදුව 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 ප්ලස් 1 1යි एक प्लस बिंदु एकाई, एक प्लस एका एकाई की, सॉरी एक प्लस एका एक बिंदु आई। उन्होंने यहाँ तरह वही विधि रहने दो हैं। वैरदीयर प्रिंट लाती है ना मेरे को एक बोले प्रिंट लाती है ना मैं यहाँ तरह लिया आगे अंदर, राइट? राइट එතකොට මෙතන කතා කරන්නේ අපි bits දෙකක් එකතු කරාම bits දෙකක් එකතු කරාම අපිට එකතුව ලබා දෙන ආකාරය ගැන right එතකොට බිංදුව බිංදුව එකතු කරාම ඔයාට බිංදුව කියලා උත්තරය අරගන්න පුළුවන් බිංදුව එක එකතු කරාම එකයි කියලා උත්තරය අරගන්න පුළුවන් එක බිංදුව එකතු වුණාමත් එකයි කියලා උත්තරය අරගන්න පුළුවන් මෙන්න මෙතන එකතු කිරීමකදී ගැටලුවක් එනවා right මොකද එතනදි bits දෙකක් පාවිච්චි කරන්න වෙනවා එක දෙයක් right අනිත් දේ ඔයාට සිද්ධ වෙනවා එකතුව කීයද ආනීතිය කීයද කියලා හිතා ගන්න නැත්නම් කැරි එක කොච්චරද කියන එක කම්පෙයා කරගන්න right එතකොට ඕක bits දෙකක් පාවිච්චි වෙන සර්කිට් එකක් පාවිච්චි කරොත් right inputs දෙකක් තියෙන කෙනෙක් පාවිච්චි කරොත් ඔයාලට මේ විදියට පෙන්වන්න පුළුවන් right දැන් මේක අපි ඇඳපු සර්කිට්ස් වලට වඩා ටිකක් වෙනස්. ඇයි වෙනස් වෙන්නේ? output lines දෙකක් තියෙනවා. අපි නිතරම ඇඳේ එක output line එකයි. නමුත් මෙතනදී ඕගොල්ලෝට ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ අර අපේ requirement එකට අදාළ දේ. එකතු කිරීම වලට අදාළ දේ. මොකද මේක කරන්නේ මේ process කරන්න යමක් කරන්න. ඒක process කිරීම කියන්නේ ගණිතමය කටයුත්තක්. ගණිතමය කටයුත්තක් කියලා කිව්වම අවසානයේ අපිට නතර වෙන්නේ එකතු කිරීම කියන concept එකට. right? එතකොට මෙතනට බිංදුව බිංදුව දුන්නම මෙතනට බිංදුව බිංදුව දුන්නම මෙතනින් එළියට එන්න ඕනේ බිංදුවක් right මෙතනින් එළියට එන්න ඕනේ බිංදුවක් මොකද s අකුරෙන් කියන්නේ sum කියන එක එකතුව කියන එක නැත්නම් උත්තරය කියන එක c අකුරෙන් කියන්නේ carry bit එක කියලා කියනවා අපි නැත්නම් carry එක කියලා අපි කියනවා right එතකොට ඒක ආනීතිය ගැන අපි කතා කරන්නේ
एक बिंदु के लाभित एंड बिंदु एक का दीपो अवस्था वाला तो हम राइट उत्तर एक किया लेना कैरी बिट्टे कटे सीरो किया लेना मैं कमारू कर ला इनपुट करामा एक सामने कटवान लेना कैरी बिट्टे का सीरो वन वन के ला दीप बिलावर तमाई सामने कटे सीरो है बिल्ला कैरी बिट्टे का वन बने तो ये मुनाम तमाई फिर वन सीरो के ला गया खंबे राइट उन लोग ये क्रिया बलिये तमाई मैं हाफ ऐड है किंग भाविची कर लेती है इधर हाफ ऐड के टक गाने पुलों को हम इधर इनपुट्स देखा है एवं थानी बिट्टे के इनपुट्स एक का बिट्टे का भाविची है नहीं इतना कोटे मेथन है ओगलां डे भाविची कर लेती है ना वा चुत्ते बल्ले के टक आधा आलोग बाला गेट्स देखा नहीं तो सामने का अरगन කැරියර් එක අරගන්න AND gate එකක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ වගේ output අපිට ලියන්න පුළුවන් A XOR B right නැත්නම් ওই විදිහට මෙතන ලියන්න පුළුවන් A.B right එතකොට sum කියන කෙනා equal වෙනවා A XOR B වලට कैरी किए ने क्या ना इक्वल है ना ए डॉट बी वर्ड हरी और क्या बोलते हैं वाल्टी का तेरो ना तो गुलो उतनी मात्रा का त्याग करने होने सामने का कोहम तो लिया ने सामने कर दिए ने सामी करने मुकाद्दे कैरी कर दिए ने सामी करने मुकाद्दे हरी अनेक कटिये राइट ये तो बोल लो होंदेरे मात्र के तीन आगे अंडे वो के लगे ट्यूट्टे के मेन्ने में समीकरण देख लिया गया तब कमाकने का पैसे की मतलब तो कभी दिया था मांगी करता ना कभी दिया दिखाने दिला मैं मेरा ना साम किया ने का ही कैरी किया ने का गाब लिया गाने मनोवाद आउटपुट टेक आ रखा ने दीना आउटपुट टेक गाने सामी करने को हम देखिए राइट इधर साम किया ने ए एक्स वार बी कैरी किया ने ए डॉट बी किया ने दें मैं के पड़ी अडू अवलक तिबुना अवल तमाई ඉලක්කම් දෙකක් එකතු කරලා ඊළඟ තැනකට නැත්නම් කැරී බිට් එකක් විදිහට එකක් අරගෙන යනකොට අපිට පුළුවන් වුණා වැඩේ කරගෙන යන්න. හැබැයි ඒ ඉන්පුට්ස් දෙකක් තියෙන වෙලාවට දැන් ඉන්පුට්ස් දෙකට වඩා වැඩි වෙන අවස්ථාවල් එනවා. හරියට මෙන්න මේ මේ එකතු කිරීම වදු. 1 1 2 පාදයෙන් එකතු කරනවා 1 1 2 පාදයෙන්. එතකොට මොකද කරන්නේ? මෙතන මේ පෙන්ලා තියෙන විදිහට 1 1 එකතු කරාම බිඳුවක් එනවා එකක් එනවා. එතන එක වුණා මෙතන ඉන්පුට්ස් තුනක් තියෙනවා නේද? එහා පැත්තෙන් රැගෙන ආපු අගය සහ දැන් තමත් පවතින අගය. එතකොට අර එලියෙන් රැගෙන ආපු අගය තියාගන්න තැනක් නැති වෙනවා. රයිට්. ඔන්න ඕකට මැච් වෙන්න තමයි අපි ෆුල් ඇඩර් කියන එක ඩිෆයින් කරගන්නේ. फुल ऐड है कि इनपुट लाइंस तूना होती है, राइट? ये इनपुट लाइंस तूना पाविच्छित लगता माय मेक ये ना आउटपुट टेको गला ढाम पे तो मैं आटा देखिए ना पूर्ण आ कल के ये किया, राइट? फुल ऐड है कि लगता किया तो फुल ऐड है कि तेरा ट्रुथ टेबल लेकर टिकाक विनाश सहा गेट का टिकाक विनाश तर मेक ओगोल्लो मतक तियागन्न वेनवा राइट एतकोट मतक तियागन्नवा कियन्ने कोहोमद सम एक एन्ने कोहोमद कैरी एक एन्ने कियला मतक तियागन्न तर सम एक मेके कलिन कथा कर विधियटम एक्सओआर गेट्स वलिन तमाई संबंध वेन्ने
right? ඒ කියන්නේ inputs තුනයි නම් A XOR B XOR C කියන දේවල් වලින් තමයි sum එක නිරූපණය වෙන්නේ. කැරි එක නිරූපණය වෙනවා කලින් සැරේ කැරි එක කියලා කියන්නේ ගුණිතයක් නේද? එතකොට මෙයාවත් ඔයගලන්ට ගුණිතයක් විදිහට අරගන්න පුළුවන්. හැබැයි අරගන්නකොට ටිකක් වෙනස් වෙනවා එයාගේ equation එක. මම ඒක ලියලා පෙන්නන්නම්. සම් එක ඔයගලන්ට ලියන්න පුළුවන්. A XOR B XOR C කියලා. Right? C out එක ලියන්න පුළුවන්. A dot B plus A dot B plus B dot C plus C dot A. Right? सरल मेतन इन करें මෙතන මම c in කියලා අරගෙන තියෙනවා ඇත්තටම මෙයාව ලියවෙන්න ඕනේ වෙන මේ ආකාරයේ c in කියන එක ආකාරයේ එතන print mistake එකක් තියෙනවා ඒ c in තමයි අපි මෙතන මේ c කියලා consider කරලා තියෙන්නේ එතකොට full adder එකේ තියෙන්නේ a xor b xor c තමයි sum එක විදියට එන්නේ carry එක විදියට එනවා ab.bc.ca right මේ කතාව තේරුණාද ඔව් ළමයි උදේ ෆුල් ඇඩර් එක ගැන දායි කියන්න ඕනේ. ඔව් සර්. රයිට්. ෆුල් ඇඩර් එකට එනකොට උදිත් වෙන විසඳුම වෙන වෙනස තමයි අපි ෆුල් ඇඩර් එකක් ගන්න හේතු වෙන්නේ අපිට ඉන්පුට්ස් තුනක් තියෙන එක්කෙනෙක් විසඳ ගන්න ඕනම එක එකතුවක් අරගන්න අවශ්‍ය උනම්. එතකොට අපිට ඉන්පුට් ලයින් තුනක් හදා ගන්න පුළුවන්. ඒ ඉන්පුට් ලයින් තුන හැදෙන්නේ යම් කිසි රටාවකට ඒ කියන්නේ XOR gate එකක් එක්ක මුහු වෙලා right එහෙම තමයි අපිට output එක ගැන හිතන්න වෙන්නේ මේක මම එකයි කිව්ව පොඩක් කටපාඩම් තත්ත්වයක තියාගන්න ඕන දෙයක් කියලා එතකොට අපි input තුනක් අරගන්නවා input තුනක් ගන්න උමනා වෙන්නේ අර කලින් අප ප්‍රශ්නේ අපිට විසඳ ගන්න වෙච්ච නිසා يعني මෙතන මේ එකේව තුනක් එකතු කරගන්න වෙනවා එකේව තුනක් එකතු කරන්න නම් අපිට inputs තුනක් දෙන්න ඕනේ half adder එකේ තියෙන inputs දෙකයි right එතකොට අපි කරන්නේ ඒ ඉන්පුට්ස් තුන මේ විදිහට ට්‍රුත් ටේබල් එකකට ප්ලොට් කරලා අපිට එන ප්‍රායෝගික ගැටලු ටික මෙතනින් විසඳ ගන්න එක. එතකොට මේකේ සම් කියන එක අරගන්න පුළුවන් කියලා කියනවා XOR gate එක පාවිච්චි කරලා ඒ අදාළ තුන් දෙනාම පාවිච්චි වුණොත්. රයිට් ඊළඟට C out එක carry out එක පාවිච්චි කරන්න පුළුවන්. එක එක වේරියබල් අතර ගුණිත අරගෙන ඒ කට්ටිය එකතු කරාම right එතකොට ඒක නිසා sum එක අපි කියනවා a xor b xor plus c again a xor b xor c කිය c out එක අපි කියනවා මේ වගේ කපල්ස් අරගෙන يعني මෙතන තියෙන මේ and gate එකෙන් සිද්ධ වෙනදී අවසානයේ මෙතන එකතු වෙනවා එතන නිසා අපි කියනවා AB නැත්නම් A.B එකතු කිරීම B.C එකතු කිරීම C.E කියලා අපි කියනවා. ඔය විදිහට තමයි C out එක අපිට තීරණය වෙන්නේ. උදිත් හරිද? හරිද?
right. ओ विहांसा मेके इनपुट्स वाला तम वैनसा तीन इनपुट्स गाना सहा आउटपुट एक्सप्रेशन ने कदू आउटपुट एक्सप्रेशन ने कोया हर ये टेम देना गान दो राइट इधर मैं आउटपुट का कंपेयर करने कोटा मत कर दिया गान देखो गलांटे में विवाह के टेम में कांदी ने की हुआ एक को गलांटे मेक मत कर दिया गान देना ट्रुथ टेबल का मत कर दिया गान देना ये मन नेता ट्रुथ टेबल का आंदी ने विधि है क्या ना අන්තිම විදිය මේ මං කියපු අර equations ටිකෙන් ලියා ගන්න වෙනවා අපි equations දෙක උතන ලියමු මම මෙතන ලියලා දාලා තිබ්බ කියලාත් මතකයි බලමු print වෙලා තියෙනවද කියලා ඔව් ආ ළමයි ඒකේ print mistake එකක් තියෙනවා මේක හදා ගන්න අනිවාර්යයෙන් මේ sum එක වෙනුවට carry එක ලියවිලා තියෙන carry out එක තියෙන තැන තමයි sum එක ලියවිලා තියෙන ඒ දෙන මාරු කර ගන්න right carry out කියන එක තමයි a dot b plus b dot c plus a dot c කියලා හදලා තිබුණේ right right මෙයා තමයි so are right etrin tamai b plus c plus c kine ka muna gen ekeni pavichchi hari me mata vinadiya denna hari right වැරදිලා තිබ්බ තැන හදාගත්තද හැමෝම ඔව් සර් right hari එතකොට මෙතන පෙන්වලා තියෙනවා පූර්ණ කලකයක් ආවයි පස්සේ අපි කොහොමද වැඩ කරන්නේ කියන එක right ඒ කියන්නේ මේ අලු පාට තීරුවේ කැරිය එක පටන් ගන්නකොට කැරිය එක බිඳුවයි 1 1 එකතු කරන මෙතෙන්දී අපි අරගෙන තියෙන උදාහරණය තමයි 1 1 එකතු කිරීම 1 1 කියන එක right તો ඒක මම මෙතන කරලා පෙන්නුවොත් ඔතන අරගෙන තියෙන example එක වෙන්නේ 1 1 දෙකේ පාදයෙන් එකතු කරන්න 1 1 කියන එකට right ලෝක මේ විදිහට මම 1 8 එක ලියා ගත්තොත් 1 1 1 3 2 2 2 ගොඩවල් 1 ඉතුරු බිඳුවයි කියලා අපි දාන්න ගන්න right දැන් මෙන්න මෙතනට තමයි ඇත්තටම ෆුල් ඇඩර් එකක් වුමනාවේ right ඉතින් මෙතනින් ගන්න උත්තරේ තමයි 1 මේ පැත්තේ ඉතිරි 1 ඒක මෙතනට අර ගන්නවා කියලා අපි අරගන්න right तो ද half adder එකකින් මේ වැඩේ කරගන්න බෑ මොකද half adder එකට ගන්න පුළුවන් වෙන්නේ inputs දෙකයි මෙතන තියෙනවා inputs තුනක් 1 1 1 කියලා ඕක process කරන්න full adder එකක් ඔයගලන්ට අවශ්‍යයි හරි එතකොට ඕකට පස්සේ තියෙන්නේ memory memorize කරගන්නේ කොහොමද කියන එක මනාද ගේට්ස් පාවිච්චි කරලා right ඔය memory හදන විදිහ බොහොම විශාල ඒරියා එකක් කතා කරනවා නම් ගොඩක් දේවල් කියනවා
කතා කරන්න ඕගල්ලන්ගේ සිලබස් එකට අදාළව කතා බහ කරලා තියෙන්නේ මෙන්න මේ අනුක්‍රමික පරිපත සහ සංයුක්ත පරිපත කියන එක. දැන් අනුක්‍රමික පරිපත තමයි අපි කතා බහ කරගෙන ආවේ sequential circuit. ඒක combinational circuit කියන එකේදී කතාව ඊට වඩා ටිකක් වෙනස්. Right. හරි. එතකොට combinational circuit කියන එක අපි මෙච්චර වෙලා කතා බහ කරපු පාඩේ. ප්‍රතිදානයේ සලකුණු ලබන අවස්ථාවේ ලබා දෙන ආදාන මත පමණක්ව පදනම්ව ලබා දෙයි. ඒ කියන්නේ අපි මෙච්චර කාල කතා කරපු සර්කිට් එක තමයි combinational circuit කියලා කියන්නේ. Input එනවා ඉන්පුට් එකට අදාළව අවුට්පුට් එකක් එනවා. Right? අපේ විභාග ගණන් වල ඉඳලා අපෙන් කතා බහ කරලා තියෙන combinational circuit. Sequential circuit පැත්තට ආවම sequential circuit කියන එක combinational circuit වලින් වෙනස් වෙන්නේ sequential circuit වල memory unit එකක් වෙනවා නැත්නම් මතක තබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒක අපි මැච් කරගන්නවා මෙන්න මෙහිම වැඩකට. දැන් ඕගොල්ලෝ डेस्कटॉप එකක් ඔන් කරනකොට right නැත්නම් කම්පියුටර් එකක් power on කරනකොට off කරලා තියෙන කම්පියුටර් එකක් නම් ඔගොල්ලෝ power on කරන්න switch main switch එක එක සැරයක් ඔබනවා system unit එකේ තියෙන switch එක එක සැරයක් ඔබනවා එතකොට ඔයාගේ කම්පියුටර් එක boot up වෙනවා ඔයා power off කරන්න නම් ඔයාන්ට පුළුවන් පවර් ඕෆ් කරන එක ඔබන්න නැවත වතාවක් පවර් ස්විච් එක එක සැරයක් ඔබලා. ඒතර ඔගොලු අවස්ථා දෙකේම කරන්නේ මොකද්ද? අවස්ථා දෙකේම කරන්නේ එකම දේ නේද? Right? On කරන්නත් press the power switch. ඊට පස්සේ ඕෆ් කරන්න ආයි සැරයක් press the power switch. කරන්නේ එකම ක්‍රියා. නමුත් අපි ඔන් කරලා තියෙන වෙලාවක පවර් ස්විච් එක ගියොත් ඕෆ් වෙනවා. ඕෆ් කරලා තියෙන වෙලාවක පවර් ස්විච් එක ගියොත් ඔන් වෙනවා. ඔන්න ඔය ක්‍රියාවලියට සමානයි අපේ sequential circuits වැඩ කරන විදිහ. ඒ කියන්නේ මෙතන සිද්ධ වෙන්නේ මේ පවර් ඔන් ඕෆ් ස්විච් එකේ සිද්ධ වෙන්නේ අපි first time මේක එබුවම පවර් ඔන් වුණොත් පවර් ඔන් වුණා කියන එක යා මතක තියාගන්න. මතක තියාගෙන ඊළඟ ප්‍රෙස් එකේදී එයා බලනවා කලින් ප්‍රෙස් කරලා තියෙන්නේ මොකටද? ආ පවර් ඔන් කරන්න. එහෙනම් මේ ප්‍රෙස් එක දුන්නම පවර් ඕෆ් කරන්න ඕනේ. කියලා එයා තීරණය කරලා පවර් ඕෆ් ප්‍රොසෙස් එක සිද්ධ වෙනවා. right? එතකොට පවර් ඕෆ් වෙලා තියෙන වෙලාවක එයා මතක තියාගෙන ඉන්නවා right? දැන් පවර් ඕෆ් කරන්න තමයි ස්විච් එක එන්නේ. ඒ අවස්ථාව ඊළඟට පවර් ස්විච් එකේ බොත් බලනවා කලින් අවස්ථාවේ මොකද කරලා තියෙන්නේ. එතකොට එයාගේ මතකයේ තියෙනවා පවර් ඕෆ් වෙලා කියලා. එහෙනම් මෙයා දැන් පවර් ඔන් කරන්න ඕනේ කියලා. පවර් එක ඔන් කරනවා. ඕකට ඔය වගේ ක්‍රියාවලියක් තමයි sequential circuit වල සිද්ධ වෙන්නේ. කලින් ආදානය මතක තියාගෙන right කලින් ආදානය මතක තියාගෙන ඒක පාවිච්චි කරනවා ඊළඟ එක්කෙනාව. නැත්නම් ඊළඟ input එක ඊළඟ output එක මැනේජ් කරලා right මේ මෙතන අපි sorry මෙතන අපි මම ඔය විස්තර කරලා තියෙන්නේ ඔය මම දැන් කතා කරපු දේවල් ටික මෙන්න මේ පිලිපොල කියලා කියන්නේ latch කියලා කියනවා අපි නැත්තම් sorry latch flip flop පිලිපොල කියලා කියන්නේ flip flop කියන එකට latch flip flop එකක් කියලා කියන්නේ ඔන්න ඔය වගේ memory unit එකක් සම්බන්ධ කරගෙන gates වලින් හැදලා තියෙන component එකක් right එතකොට මේකේ අපි කතා කරනවා මේක RS flip flop එකක් කියලා set reset set එකක් කියලා එතකොට මෙතන truth table එක circuit එක ආදාර වෙන්නේ මේ විදිහට NAND gates වලින් සහ NOR gates වලින් අඳින්න පුළුවන් යාම එතකොට මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ output එක අරගෙන ඇවිල්ලා අනිත් එක්කෙනාට input එකක් විදිහට සපේනවා කියලා. එතකොට මෙතනින් on වෙනවා කියන්නේ on එක මතක තියාගෙන නැත්නම් on වෙලා කියන input එක ඊළඟට හම්බ වෙනවා. ඊළඟ එකෙන් එයා off වෙලා කියලා නිර්මාණය කරනවා. right මේක ටිකක් සංකීර්ණ පරිපථයක්.
right? Excuse me. ඔගලන්ගෙ මට්ටමින් මේ සර්කිට්ස් දෙක මතක තියාගන්න. සහ එයාට අදාළව තියෙන මෙන්න මේ ට්‍රුත් ටේබල් ටික මතක තියාගන්න. මේක මතක තියාගන්න වෙනවා පුතේ ඔයගලන්ට තමයි ආගියු කරලා හදාගන්න අමාරු. Right? ඒක නිසා විභාගෙදී ඇහුවොත් RS flip flop එකක් අඳින්න කියලා මේ ආකාර දෙකෙන් කැමති එකක් අඳින්න පුළුවන්. ඒකට අදාළ ට්‍රුත් ටේබල් එක මොකක්ද කියලා මතක තියාගන්න. මොකද NAND වලින් එන ට්‍රුත් ටේබල් එකයි NOR වලින් එන ට්‍රුත් ටේබල් එකයි outputs එන්නේ වෙනස් විදිහකට. Right? ඒක නිසා ඒ දෙක චුට්ටක් මතක තියාගන්න වෙනවා. Gates එකට අදාළව gates පාඩමේ මතක තියාගන්න කියලා ඔයගලට ඉන්නේ මෙන්න මේ අන්තිම පිටක අන්තිමටම තියෙන ටික විතරයි. අනිත් හැම එකක්ම ඔයගලට logic එකෙන් හදලා ඉවර කරන්න පුළුවන්. හරි, කතාව පැහැදිලිද? ඔව් සර්. Right. Anita, right. Then, mom, put up pen and now half at a full leveling. Flip flop in a way. Half at a full leveling over at the end of the Gana Monavagay the Kiri. Right? Hurry. Right, make a school term test paper hacking mama Allagat the Gana. Right? It can't be given a maybe the header. ඔගලන්ට ඔය half adder full adder සහ flip flop වලින් එන්න පුළුවන් එක ගානක් තමයි half adder එකයි full adder එකයි circuit එක ඇඳලා පෙන්නන්න truth table එක ලියලා පෙන්නන්න කියන්නේ. එතකොට half adder එකේ truth table එක ඇඳ ගන්න නම් expression එක මතක තියෙන්න ඕනේ. මොනවාද expression එක වෙන්නේ? half adder එකට අදාළව sum එක කියලා කියන්නේ ax or b. එන්න මේ ටික මතක තියෙන්න ඕනේ half adder full adder අදින්ද කියන්නේ. Half a day के सामने तो क्या लगी है ने A X R B मैं आप अपने लिया ने पुलवा A B बा plus A बा B के right मैं के कह रही है कभी ने A dot B right इतना कोटे मैं के टूटे बेला गांधी ने को तकाला A B के ला දාගත්ත combination එක පුරව ගත්ත අර truth table එක අඳිනවා වගේම right එකක හැදුවා ax or b යා තමයි sum එක අනිත් එක හැදුවා a.b එයා තමයි carry එක වෙන්නේ. එතකොට මෙයා sum එක carry. එතකොට sum එකට දෙන්නේ x or gate එකේ output එක නේද? input සමාන නම් බිංදුව වැටෙනවා, input අසමාන නම් එක වැටෙනවා. ඒ ඩොට් බී කියන්නේ AND gate එකේ circuit එකේ. එතකොට ඒ කියන්නේ මේ තුන් දෙනාට බිංදුව එතනට එක. Right. Full adder එක කිව්වොත් ආයෙත් වතාවක් expression දෙක මතක තියෙන්න ඕන. sum කියන්නේ A X O R B X O R C මේ ආව දිගෑරලා ලියන්න කිව්වොත් ටිකක් වෙනස් අර්ථයක් එනවා. right ඒක නිසා එතනදි වෙන්නේ අපිට truth table එක තර්ක කර කර ගන්න. right එක සැරේකට දෙන්න ගානේ අරගෙන right carry එක ලියන්න පුළුවන් AB plus BC plus AC. तो आटे मेकल लियान ने क्यों बोला truth table के अंदर नॉने ABC अंदरला एक अटा दाल combinations लियान नॉने इट बस से X O R B करगान डोने इट बस से X O R B X O R C किए ने करगान ना पड़ोगा
एकिं हम बेनों सम में कर तुम देना में कसर एक सौ बार करने आने पाए एक बार बार देना ඊළඟට කැරී එක හොයන්න AB තීරුවයි BC තීරුවයි AC තීරුවයි ලියාගෙන ඒ තුන් දෙනාගේ එකතුව මෙර බලන්න ඕන right ඔය ගාණක් දෙන්න පුළුවන් එක ක්‍රමයක් තව ක්‍රමයක් මෙන්න මේ විදිහට टर्म टेस्ट के गाने मर मत विधि में विशा है कि टर्म टेस्ट एक आप गाना मैं बॉक्स का हाफ एड एक अकेले को किया ने मेक सम किल दी रखी लो मेक कैरी किल दी रखी लो मेक रीसेट किया लो एंटर ना सम में काई एक खैरी एक आई के लिए पाविची कर लेती हूँ मैं का था फिर एक राइट इतने कोटर में था ना ये प्रश्न दार दिखा में था ना एक्स की अलग मतलब मात्रा की दिखे जो मैं का एक्स मैं का वाई ओवर इज़ेड एक्स वाई सेट का दाल वाती है ना आउटपुट्स ठीक है करने के लिए लेकिन एक एक्सप्रेशन राइट तो एक्सप्रेशन ने का अरे गाने वो गुल्लो अरे मंकी वे एक्स अभी हाफ एड एक का दाल वाती है एक्सप्रेशन ने का मतलब क्या दिया तो मेक सॉरी मेक एक्स वाई सेट केर नहीं दूंगे सॉरी होल्ड मेक पहले मैं एबीसी के लिए करा मेक एबीसी को लिखा उत्तर कॉन्फ्लिक्ट मेतन एक्स किया पुलवांग एक्सप्रेशन ने कॉलियान ए बार डॉट बी प्लस a dot b बाकी, right? मैं carry एक संबंध देने हो वो, तो carry एक आप इधर नो मैं तो लिंगे ने a dot b किया, तो a dot b तमाई मैं half ऐडे कर input टेक बिन्ने, मैं पहले c एन, तो मैं तो ना sum में का y बिन्ने, a dot b XOR C carry एक बनने A dot B dot C right वही विधि है तो पुलवांग में इंड O ने मेक करागान ना वो यार तो मातक तीन नोने बना दे वो पाविचिकरण नहीं है ना ना गेट्स वाला तीन ना combinations को हम अधर සහ output එක ලියන විදි මොනවද කියලා. හරි මේ a a dot b xor c කියන එක අපිට ලියන්න පුළුවන්. a dot b වල total bar dot c plus a dot b dot c bar කියලා. right. පස්සේ මෙයාව පහලට අපිට සුළු කරලා පෙන්වන්න පුළුවන්. a dot b වල බා කියන්නේ d morgan දැම්මම a bar plus b bar වලට පරිවර්තනය වෙනවා වාරයක් c plus මෙතන a dot b dot c bar ම තමයි වරහනස් කරන්න පුළුවන් කට්ටි අතර ඔක්කොගෙම dot එක තියෙන නිසා ඒ පදේ ඊට මෙතන පෙන්වන්න පුළුවන් a bar c plus
b bar c plus abc bar කියලා. Right, ඊළඟට ඩිමෝගන් දාලා සුළු කිරීමක් කරන්න පුළුවන් ඩිමෝගන් රිඩන්ඩන්සි දාලා සුළු කිරීමක් කරන්න පුළුවන් අන්තිම පද දෙකෙන් ඔගොල්ලෝ sorry අන්තිම පද දෙකට යන්න බෑ c bar වේලියට ගන්න බෑනේ මෙතන right ඔතනින් එහාට යන්න බෑ ඕක ඔය විදිහටම තියාගන්න වෙනවා right මේ වගේ තැනකට ගෙන්නන්න පුළුවන් එතකොට ගානක් දුන්නොත් ඔන්න ඕක මැනේජ් කරගන්න පුළුවන් වෙන්න ඕන. හරි. තේරුණාද? ළමයි. ඔව්. අනිත් අය right හරි එතකොට තමයි ඔතනින් ගේට්ස් පාඩම ඉවර වෙනවා right ඒ කියන්නේ හතරවෙනි පාඩම ඉවරයි ඔබලන්ට පේපර් එකේ තියෙන එක ප්‍රශ්නයක් සම්පූර්ණයෙන් ගොඩ දාලා ඉවර කරන්න පුළුවන් right ඊළඟට අපිට පටන් ගන්න තියෙන්නේ පස්වෙනි පාඩම ඔපරේටින් සිස්ටම් right හරි YouTube එක මම දැන් shift වෙනවා මේක සම්බන්ධයෙන් ප්‍රශ්න මොනවා හරි තියෙනවද right එතකොට ඉස්සරහට ලෑස්ති පිටි ඉන්න අපි හම්බෙන්න පටන් ගත්ත ගමන් මේක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් දෙයක් මම හිටි හැටියේ දෙනවා එතකොට නැවත මතක් කරගන්න වෙනවා right හරි අපි යමු ඔපරේටින් සිස්ටම් පාඩමට right operating system පාඩම theory based පාඩමක් අන්තිමටම තියෙනවා ගණන් වගේක් හදන්න ඒ ගණන් ටික හදන එකත් අපි පාඩමත් එක්කම කතා බහ කරගෙන යමු නැත්තම් පැය දෙකම theory කතා කරන්න ගියොත් ඒක අපහසු දෙයක් වෙනවා ඒක නිසා පාඩමෙන් කොටසකුයි theory කොටසකුයි ගණන් වලින් කොටසකුයි තමයි අපි කතා බහ කරගෙන යන්නේ ඒවට අදාළව ගණන් සෙට් එකක් හදන්න තියෙනවා ඒකත් ඒ අදාළ වෙලාව වෙනකොට අපි හදමු right හරි එතකොට මේ මෙහෙයුම් පද්ධති ඔපරේටින් සිස්ටම් කියලා අපි කතා කරන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එකක් මොනවාද අපිට කරලා දෙන්නේ කියන එක ගැන තමයි මෙතෙන්දි කතා බහ වෙන්නේ මේ පාඩමේ තනිකරම කතා කරන දේ තමයි OS එක කම්පියුටර් එක මැනේජ් කරන්නේ කොහොමද කියන එක right මේ පාඩමේ ටියුට් එකේ මම ගොඩාක් පින්තූර දාලා ඇති. මේ පින්තූර දාන හේතුව තමයි මේ මෙතන කියලා තියෙන මේ ඡේදයේ කියලා තියෙන දේ පින්තූරෙන් මතක තියාගන්න try කරන්න අවශ්‍ය නිසා තමයි මම පින්තූර දාලා තියෙන්නේ. ඒතර පරිගණක මෙහෙයුම් පද්ධතියේ හැඳින්වීම කියන එක එතෙන්දි කරුණු තුනක් කතා වෙනවා. එකක් තමයි මේ දෘඩාංග හංගල යූසර්ට අතත්‍ය යන්ත්‍රයක් virtual machine එකක් වෙන්නනවා කියන එක. මොකද දැන් අපි ඇත්තටම වැඩ කරන්නේ physical machine එකක් එක්ක නේද? physical machine එක ඇතුලේ තියෙන්නේ motherboard එක, RAM එක, hard disk එක. ඒවා hardware components. ඒතර ඇත්තටම මේ අවසානයේ අපි බැලුවොත් යන්ත්‍රයක තියෙන කොටස් එහෙට මෙහෙට කරලා තමයි අපි වැඩ සිද්ධ කරන්නේ. right? නම් operating system එක අපිට ඒ යන්ත්‍රයේ තියෙන කොටස් එක්ක direct වැඩ කරන්න දෙන්නේ නැතුව අපිව ඒ වෙනුවෙන් අපිට ඒ වෙනුවෙන් උදව්වක් කරනවා virtual machine එකක් ඉදිරිපත් කරලා. තපරකින්ද. අය ඇයි ඔ ඔ මොකද ප්‍රශ්නේ? ආ කොහෙද?
What's happened? හරි ළමයි සමාවෙන්න පොඩි කෙනෙක් එක්ක ගෙදර ඉන්නකොට හුතන හරි මෙතන අපි කතා කරේ අපි ඩෙෆිනිෂන් එක ගැන කතා කරේ පරිගණක පද්ධතියක මෙහෙයුම් පද්ධතියක් තියෙන එකේ හේතුව එකක් අපේ තියෙන ෆිසිකල් දේවල් ටික හංගලා අපිට ඉන්ටර්ෆේස් එකක් දෙනවා ඒ කියන්නේ අපිත් එක වැඩ කරගෙන යන යන්ත්‍රයේ තියෙන කොටස් එක වැඩ කරන්න අපිට අතුරු මොහොතක් ලබා දෙනවා අපි වැඩ කරන්නේ ඔපරේටින් සිස්ටම් එකත් එක්ක ඔපරේටින් සිස්ටම් එක යන්ත්‍රයට විධාන ටික දෙනවා අපේ අපි වෙනුවෙන් රයිට් ඊළඟට අනිත් එක තමයි පරිගණකයේ තියෙන සම්පත් කළමනාකරණය කිරීම. ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් එක තමයි කම්පියුටර් එකේ තියෙන එයත් එක්ක කනෙක්ට් වෙලා තියෙන දේවල් ටික මැනේජ් කරන්නේ කම්පියුටර් එක ඇතුලේ තියෙන software සහ hardware කියන දේවල් ටික මැනේජ් කරනවා. රයිට්. එතකොට memory එක වේවා, hard disk එක වේවා, application softwares වේවා, right? utility softwares වේවා. ඒ ටික මැනේජ් කරන්නේ operating system එක. ඒ වගේම තමයි මේ මොනවාද? එයත් එක්ක connect වෙලා තියෙන input output devices මැනේජ් කරගන්නේ operating system එක තමයි. එතකොට මේ මේ තියෙන definition එකේ කාර්යයන් තුනක් තියෙනවා. එකක් තමයි user ට interface එකක් දෙන එක.
right ඒකට තමයි අපි virtual machine එකක් විදිහට වැඩ කරනවා කියන්නේ අනිත් එක මේ application ටික run කරගන්න උදව් වෙන එක right මොකද applications run වෙන්න බැහැ operating system කියන එක නොතිබුණා නම් දැන් windows නැතුව ඔයාට word run කරගන්න බෑ games run කරගන්න බෑ right ඒ වගේ තමයි ෆෝන් එකක් අරගත්තොත් ෆෝන් එකේ android කියන operating system එක නැතුව ඔයාලට apps run කරගන්න බෑ right එතකොට එයා කරන තව එක කාර්යයක් operating system එක මේ applications සිංහලෙන් අපි කියනවා යෙදුම් රුදුකාංග කියන ඒගොල්ලන්ට run වෙන්න ඉඩ දෙන එක ඊළඟට එයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අනෙකුත් සම්පත් හා විශේෂයෙන් input හා output devices සහ storage and memory ඔය කියන දේවල් ටික manage කරගන්න එක operating system එක සතු කාර්යයක්. එතකොට ඒක තමයි ඔය පළවෙනි පින්තූරේ අපි කතා කරලා තියෙන්නේ. ඊළඟට කතා කරනවා operating systems කොහොමද evolve වුනේ නැත්නම් වැඩි දියුණු වුනේ කියන එක. ඒකට මම දාලා තියෙන පින්තූරේ තමයි මෙන්න මේක. මෙතන මේ කතා කරන්නේ වැඩසටහන් වෙන වෙනම තියෙනවා. ඒ වැඩසටහන් ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට operating system එකක් නැති කාලේ මේක ඇත්තටම නිකන් අර අපි බටන් ප්‍රෙස් කරලා කරනවා වගේ වැඩක් තමයි ඔපරේටින් සිස්ටම් එකත් එක්ක සිද්ධ වෙන්නේ. يعني සර්කිට් මාරු කර කර වැඩ කරන්න වෙනවා. ඔකල ෆස්ට් ජෙනරේෂන් එක ගැන හිතුවොත්, ෆස්ට් ජෙනරේෂන් කම්පියුටර්ස් ගැන හිතුවොත්, වැකියුම් ටියුබ් හයි කරලා තිබ්බ කාලේ කම්පියුටර් එකේට ඉන්පුට් දෙන්නේ පංච් කාඩ් එකක් පාවිච්චි කරලා. සිදුරුපත් කියලා අපි කතා කරා. ඒ වගේම අවුට්පුට් එකේ එන්නේ පංච් කාඩ් එකක් පාවිච්චි කරලා. බයි එතන අපිට තිරේ තුල එහෙම අපිට තිරයකින් දෙයක් ලබා ගන්නවා කියන එක තරම් දෙයක් කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. එතකොට මේ ඔපරේටින් සිස්ටම් එකක් නැති කාලේ මේ වැඩසටහන් ධාවනය වෙන එක සිද්ධ වෙන්නේ වැඩසටහනෙන් වැඩසටහන. එක වැඩසටහනක් ඉන්පුට් කරනවා, ඒක කරනවා, අවුට්පුට් කරනවා. තව වැඩසටහනක් ඉන්පුට් කරනවා, ඒක සිද්ධ කරනවා, අවුට්පුට් කරනවා. ওই විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේකට කිව්වා මේ ඒක ක්‍රමලේඛනය සිද්ධ කරා කියලා යුනි ප්‍රෝග්‍රෑමින් කියලා. Right, ඒ වගේම තමයි මේ වැඩසටහන් ඕගලන්ට මැනුවලි, ඒ කියන්නේ කම්පියුටරයිස් දැන් අපි ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොත් අපිට ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් එක කම්පියුටර් එකේ ටයිප් කරන්න පුළුවන්. නමුත් ෆස්ට් ජෙනරේෂන් එකේ නැත්නම් ඔපරේටින් සිස්ටම් එකක් නැති කාලේ ප්‍රෝග්‍රෑම් එක මැනුවලි තමයි ක්‍රියේට් කරන්න ඕනේ. ඒතර සිදුරුපත සකස් කරගන්න ඕනේ අදාළ ක්‍රියාව සිද්ධ වෙන ආකාරයට. Right, එතකොට මේකේ වාසි කීපයකුත් තිබුණා. වාසි තමයි දැන් සිදුරුපත සකස් කරනවා කියලා කියන්නේ එක බිංදු සකස් කරනවා කියන එක. ඒ කියන්නේ දැන් පංච් කාඩ් එකක් අපි ක්‍රියේට් කරොත් පංච් කාඩ් එක ওই විදිහට තියෙනවා. ඒකේ අපි හෝල්ස් හදනවා බිංදු තියෙන තැන් වලට. හෝල්ස් නැති තැන් තියෙනවා එක තියෙන තැන් වලට. මේ පංච් කාඩ් එක රිෆර් කරොත් මෙතන මේ පේලියේ මෙතන තියෙන බිංදුව බිංදුව 1 1 1 කියන අගේ දෙවෙනි මේ පේලියට අදාළව තියෙන්නේ 1 බිංදුව 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 1 කියන අගේ මේ පේලියට අදාළව තියෙන්නේ බිංදුව 1 බිංදුව 1 බිංදුව කියන අගේ මේක එන්නේ මෙයාට අදාළව රයිට් ඔය වගේ මේ 1 සහ බිංදු මොන විදිහටද arrange වෙන්නේ කියන එක තමයි හදන්නේ පංච් කාඩ් එක එතකොට මේ කියන්නේ මනුස්සයා විසින් යන්ත්‍ර භාෂාව නිර්මාණය කිරීමක්. කියන්නේ අපි එක සහ බිංදු කියන්නේ ප්‍රෝග්‍රෑම් එකත් අවසානයේ වෙන්නේ මැෂින් එකට කියව ගන්න පුළුවන් වෙන විදිහට 1s and 0s බවට පරිවර්තනය වෙන්නේ. එතකොට මේ OS එක නැති කාලේ අපි මේක අතිම නිර්මාණය කරලා කම්පියුටර් එකට දෙනවා. එතකොට කම්පියුටර් එකට මේක ලැබිච්ච ගමන් එක්සිකියුට් කරන්න පුළුවන්. ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක නිසා මේ කාලේ ප්‍රෝග්‍රෑම් එකක් රන් වීම කියන එක බොහොම ස්පීඩ් සිද්ධ වුණා නමුත් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය සාපේක්ෂව බොහොම සීමිතයි රයිට් ඒ වගේම තමයි මේ ප්‍රොසෙසර් එක ගත්තම ප්‍රොසෙසර් එක අද කාලයේ ප්‍රොසෙසර් එකක් වුණත් යම් කිසි ප්‍රෝග්‍රෑම් එකක් මැෂින් ලැන්ග්වේජ් එකට පරිවර්තනය වුණාම ඒ 1s and 0s බවට පරිවර්තනය වුණාම එයා පරිවර්තනය වෙන්නේ ප්‍රොසෙසර් එකට ගැළපෙන ආකාරයට මේ එකම බ්‍රෑන්ඩ් එකේ අපි හිතමුකෝ i3 processors කියලා i3 processors ගත්තත් i3 processors you have to stay with Achyama right Tati will do the class and come ඔමිනන්න කම කම ඔමිනන්න කම කම
Suhara, this. Hello. Inna, what inna puluwam? You can't shout, right? You have to stay dance it. Good. Achyam ka utayano ko achyam ka biscuit de. Good. Achyam will give you another biscuit. Achyam ka biscuit de ka de. Right. Ito kota. Adakale processor ekaka una. Processor ekata adala program ekak bawata patthunama e program eke processor ekata unit. Unique. Ito kota mataka thiyaganna processor ekak kiyala kiyanne hariyata yathuru katak wage. ඉකනේ අපිට බාහිරින් පෙනුනට යතුරු කට එකම වගේ කියලා හැම යතුරකින්ම ඒ දොර අරින්න බෑ ඒ යතුරු කටට ගැළපෙන යතුරක් වෙන්න ඕනේ සමහර යතුරු අපි යතුරක් දාන්නත් පුළුවන් නමුත් අන්ලොක් කරගන්න බෑ ඒ වගේ තමයි ප්‍රෝග්‍රෑම් එක 1s and 0s බවට පරිවර්තනය වුණා ඒ ප්‍රොසෙසර් එකට ස්පෙસિෆික් එතකොට ප්‍රෝග්‍රෑමර්ස් වලට සිද්ධ වෙච්ච ලොකුම බරපතලම ප්‍රශ්නයක් තමයි මේ එකම දැන් එකට මේ ලියාගත්ත පංච් කාඩ් එකෙන් කරන්නේ 2යි 3යි එකතු කරල එකනම් එකතු කරලා උත්තරේ ගන්න එකනම් තව මැෂින් එකකට පංච් කාඩ් එකක් හදන්න ඕනේ වෙනමම ඒ මැෂින් එකේ ප්‍රොසෙසර් එකට ගැළපෙන විදිහට එතකොට මේක 2යි 3යි එකතු කිරීම පහ ගන්න වෙන රටාවක් වෙන්න පුළුවන් එන්නේ මොකද ඒක ඒ ප්‍රොසෙස් එකට අදාළව ලියන ප්‍රොසෙසර් එකට අදාළව ලියන්න එතකොට ඔන්න ඕක එක ලොකුම ප්‍රශ්නයක් වුණා මේකට අපි කියනවා processor specific programs කියලා right ඒතර program එක processor specific වෙනවා operating system එක නැති කාට සහ මේකේ තව තිබ්බ ප්‍රධාන දුර්වලතාවයක් තමයි ඔයා computer එකට program එක දෙනකම් right computer එකට program එක දෙනකම් processor එක මුකුත් කරන්නේ නැහැ. දැන් processor එක කියලා කියන්නේ process කරන්න තියෙන තරක්. අද කාලේ processor එකක් ගත්තොත් තප්පරයකට instruction බිලියනයක් විතර ඒගොල්ලෝ execute කරනවා. Right processor එක. Right gigahertz වලින් වැඩ කරන්නේ. Right? එතකොට මේ කාලේ ඒ තරම් වේගයෙන් වැඩ නොකරත් processor එක idling තනියෙන් ඉන්නවා, අකර්මණ්‍යව ඉන්නවා, ආදානය සහ ප්‍රතිදානය කියන දේවල් settle කරන අතරතුරදී. ඒක ඕවා තමයි operating system. सिंपल बैच सिस्टम सरल कांड पद्धति माइक्रोसॉफ्ट ऑपरेटिंग सिस्टम मेतन ओएस आपुनिसा वेड गुडाक दुरट सरल ඒ වගේම තමයි input output devices storage devices උත් මේ වෙනකොට වැඩි දියුණු වෙලා තියෙනවා ඒක නිසා magnetic tape එකක programs ටික store කරලා ඒ tape එක එක සැරේ ගෙනල්ලා computer එකට input කරලා run කිරීමේ හැකියාව තිබුණා හැබැයි magnetic tape එක තාම ඒ කියන්නේ programs ටික magnetic tape එකට ලියාගන්නේ තාමත් වෙන special machine එකක් පාවිච්චි කරලා right එතකොට ඒක පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම්ස් ටික ලියා ගන්නවා ඒක හරියට කියන්නේ කම්පියුටර් එකේ CD ROM එක වෙනමම මැෂින් එකක් විදියට හදලා තිබුණා හා සමානයි ඕක නැහැ මයික් එක පොඩ්ඩක් මැනේජ් කරගන්න රයිට් නැත්නම් අනිත් කට්ටියට අපහසුයි රයිට් එතකොට ප්‍රෝග්‍රෑම් ටික වෙනම මැග්නටික් ටේප් එකක ලියනවා ලියලා ඉවර වෙලා ඒ මැග්නටික් ටේප් එක ගෙනල්ලා කම්පියුටර් එකට ඉන්පුට් කරනවා. ඒතර ඒක CD එකක් වගේ තමයි CD එක බර්න් කරන්නේ වෙනම මැෂින් එකක කියලා හිතන්න. ඒක වෙන ස්පෙસિෆික් මැෂින් එකක්. රයිට්. එතකොට ඒක ගෙනල්ලා කම්පියුටර් එකට ඔන් කරා. දැන් මම ඊපස්සේ කම්පියුටර් එකට පුළුවන් අර ප්‍රෝග්‍රෑම්ස් ටික තාමත් එකින් එක අරගෙන තමයි යාට ඉවර කරන්න පුළුවන් වෙන්නේ. වෙනසකට තියෙන්නේ දැන් කලින් පරම්පරාවේ උනේ ප්‍රෝග්‍රෑම් එකක් එකින් එක දාන්න උනානේ. මෙතනදී ප්‍රෝග්‍රෑම් ටික ඔක්කොම මෙයාට ගෙනත් දෙනවා මෙයා ෆෙච් කරනවා එකින් එක අරගෙන වැඩ කරනවා. එතකොට අර ඉන්පුට් කරන ටයිම් එක පොඩ්ඩක් අඩු වෙනවා. අර ඒක හරියට මේ මේ කාලෙදී ඕගලන්ට ප්‍රෝග්‍රෑම්ස් තියෙන්නේ CD එකෙන් CD එක නම් එක CD එකෙන් CD එක දදා ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න. මෙතනදී DVD එකක ප්‍රෝග්‍රෑම් ඔක්කොම ටික තියෙනවා. එතකොට ඒක දැම්මම ඒකෙන් එයා රීඩ් කරලා රන් කරනවා. හැබැයි තාමත් එක සැරේකට එකයි සිද්ධ කරන්නේ. Right. එතකොට ඔය කියන ක්‍රියාවලිය
OS එකෙන් සිද්ධ කරගන්නවා මැග්නටික් ටේප් එක දුන්නම එක ප්‍රෝග්‍රෑම් එකක් ගන්නවා රන් කරනවා අවුට්පුට් එකක් දෙනවා රයිට් එතකොට ඒ අවුට්පුට් එක ඔයාට අරගන්න පුළුවන් එක්ක තවත් මැග්නටික් ටේප් එකකට රයිට් එහෙම නැත්නම් ප්‍රින්ටර් එකක් පාවිච්චි කරලා ප්‍රින්ට් කිරීම වගේ දේවල් කරගන්න හැකියාව තිබුණා. එතකොට මෙතන OS එකක් ආවා. ඒක සිම්පල් බැච් සිස්ටම් එකක්. ඒ කියන්නේ ඒකිය තමයි එක වැඩක් දීලා එක වෙලාවකට එක වැඩක් දීලා කරගන්න පුළුවන් තාමත්. හැබැයි යාගේ අර වටිනාකම තිබ්බේ අපේ අර ඉන්පුට්ස් ක්‍රියේට් කරන්න වගේ දේවල් කරන්න තිබ්බ අවස්ථාව මිනිස්සුන්ට එන්නෙන් අඩු කරා. ඒෆර්ට් එක එන්නෙන් අඩු කරා. එතකොට මෙතනදී තිබ්බ ලක්ෂණ තමයි දෘඩාංග වෙත එකෙල්ලේ ප්‍රවේශ වීම නොහැකි වීම. ඒ කියන්නේ අපි කලින් එකේ අර පංච් කාඩ් එක දාලා ඩීල් කරා වගේ දැන් පංච් කාඩ් එක දාන්න ඕනේ නැහැ. මැග්නටික් ටේප් එකේ ලීර දැම්මයින් පස්සේ OS එක මැනේජ් කරගන්න ඕනේ වැඩි. එක එක වාසියක්. ඒකීය ක්‍රමලේඛනය තාම අවාසියක්. රයිට්. මොකද එක ප්‍රෝග්‍රෑම් එකක් විතරයි එක කරන්නේ. රෙස්පොන් ටයිම් එක තාමත් ඉහළයි. ඒ කියන්නේ මේක දුන්නම ටක් ගාලා ඒක වැඩ කරලි ඉවරවලා ඒකට අදාළව රෙස්පොන්ඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ආදාන ප්‍රතිදාන ක්‍රියාවලියකදී සකසණය අකර්මණ්‍යව තියෙනවා. තාමත් ප්‍රොසෙසර් එක ඉන්පුට් කරනකොට ඒ කියන්නේ මේ මැග්නටික් ටේප් එක ගෙනල්ලා ඉන්පුට් කරනකම් ප්‍රොසෙසර් එක අයිඩ්ලින්. ප්‍රොසෙසර් එක මුකුත් කරන්නේ නැහැ. ඊට පස්සේ එකින් එක අරගෙන වැඩ කරනවා. අවුට්පුට් එකක් දෙනකොට ප්‍රොසෙසර් එක මුකුත් කරන්නේ නැහැ. අවුට්පුට් එක දීලා ඉවර වෙනකම් ඉන්නවා. Right. ඊළඟ වතාවට දිනු වෙනකොට ඒ කියන්නේ ඊළඟ ස්ටෙප් එක ගන්නකොට ඔපරේටින් සිස්ටම් වල ඊට පස්සේ OS එක හැදුනා RAM එකත් ඉන්වෝල් කරගෙන වැඩ කරන්න පුළුවන් වෙන විදිහට. ඕකට අපි කියනවා মালටි ප්‍රෝග්‍රෑමින් බැච් සිස්ටම් කියලා. Right. සරල බහු වැඩසටහන් කාණ්ඩ පද්ධතියක් කියලා. එතකොට එතනදී ඔපරේටින් සිස්ටම් එකට හැකියාව හම්බුණා RAM එකයි CPU එකයි එකතු වෙලා වැඩ ටික කරගන්න. එතකොට මේ වගේ අවස්ථාවට එනකොට අපිට ඉන්ටර්ෆේස් එකක් හම්බෙලා ඉවරයි. graphical user interface එකක්. අද කාලේ පාවිච්චි කරන වගේ ඉන්ටර්ෆේස් එකක්. ඒතර අපි කරන්නේ එක එක ප්‍රෝග්‍රෑම්ස් රන් කරනවා. රන් කරනකොට ඔපරේටින් සිස්ටම් එක hard disk එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක අරගෙන එනවා RAM එකට. RAM එකට අරන් එනකොට ප්‍රෝග්‍රෑම් එක තනි ලොකු ප්‍රෝග්‍රෑම් එකක් විදිහට නෙවෙයි අරගෙන එන්නේ. processors ගොඩක් විදිහට ක්‍රියාවලි ගොඩක් විදිහට මම මෙතන මේ අතරම ප්‍රෝග්‍රෑම් කියලා දාලා තිබ්බට මේවා processor process type වෙන්න ඕනේ. ඒතර process ගොඩක් තියාගෙන ඉන්නවා RAM එකේ. ඊට පස්සේ එක්කෙනෙක්ව තෝරලා CPU එකට දීලා තියෙනවා රන් කරන්න. right. ඒතර CPU එක ඇතුලේ තමයි execute වෙන දේ වෙන්නේ. එතකන් අනිත් කට්ටිය බලාගෙන ඉන්නවා processor එකට ඇවිල්ලා රන් වෙන. ඒතර operating system එක processor එක ඇතුලේ රන් වෙන කෙනාට යම් කිසි හේතුවක් නිසා නතර වෙන්න පුළුවන්. ඒ කියන්නේ process එකකට නතර වෙන්න පුළුවන් හේතු කීපයක් තියෙනවා. ප්‍රධානම හේතුවක් තමයි යාට input output devices වලින් මොන හරි එන්න තියෙනවා. right. අන්න එහෙම වෙලාවක operating system එක වග බලා ගන්නවා. CPU එකේ ඉන්න කෙනා නැවත RAM එකට මාරු කරලා RAM එක ඇතුලේ බලාගෙන ඉන්න කෙනෙක්ව CPU එකට දාලා run කරනවා. ඒක manage කරන්නේ operating system එක. right. ඒ වගේම තමයි තව දිනුවක් ඇති වෙච්ච දෙයක් තමයි ඔපරේටින් සිස්ටම් එකේ මේ ටයිම් ෂෙයරින් සිස්ටම් කියලා කියන්නේ කාලය බෙදා ගැනීම පද්ධතිය. දැන් අපි අර උඩදී කතා කර බැච් ප්‍රොසෙසින් සිස්ටම් එකයි මේ ටයිම් ෂෙයරින් සිස්ටම් එකයි දෙකම මොඩර්න් කම්පියුටර් සිස්ටම්ස් විදිහට කතා කරන දේවල් නැත්නම් මොඩර්න් ඔපරේටින් සිස්ටම් වල කතා කරන කන්සෙප්ට්ස්. ඒත් මෙතන सिद्ध කරන්නේ ඔපරේටින් සිස්ටම් එක විසින් රන් වෙන්න ඉන්න ප්‍රොසෙස් වලට ක්‍රියාවලිටිකට යම් කාලයක් දෙනවා. ඔයාට මෙන්න මෙච්චර වෙලාවක් තියෙනවා. ඒ වෙලාව ඔයා ප්‍රොසෙසර් එකට ගිහිලා රන් වෙන්න. ඔයාගේ වැඩේ එතනදී ඉවර කරගන්න පුළුවන් වුණොත් ඔයා ඉවර කරලා ටර්මිනේට් වෙන්න අවසන් වෙන්න. එහෙම නැත්නම් නැවත RAM එකට ඇවිල්ලා මම වෙලාවක් දෙනකම් බලාගෙන ඉන්න. ඔකට තමයි ටයිම් ෂෙයරින් සිස්ටම් කියලා කියන්නේ. ඒකේ ටයිම් එක ඇලෝකේට් වෙන්නේ ඔපරේටින් සිස්ටම් එක අතින්. එයා තමයි කියන්නේ ඔයා මෙච්චර කාලයක් CPU එක ඇතුලේ run වෙන්න ඕනේ කියලා. right. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙහියුම් පද්ධතියේ තියෙන ප්‍රධාන කාර්යයන් කීපයක් ගැන. right. එතකොට අපි මේක අර first definition එකේ සරලව කතා කරා.
මෙතන ටිකක් විස්තරාත්මකව කියලා තියෙනවා. ඒතර පළවෙනි කාර්යය තමයි අතුරු මුහුණත් සැපීම කියලා අපි කියන්නේ. රයිට්? ඒ කියන්නේ ඉන්ටර්ෆේස් එකක් දෙන එක. දැන් අපි වැඩ කරන ඕනම ඩිවයිස් එකකට අපිට ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඒ වෙන් තමයි අපිට icons ඊළඟට ඇප්ලිකේෂන් වලට අදාළව තියෙන graphics ඔය කියන හැම දෙයක්ම අපිට සපයන්නේ. ඔපරේටින් සිස්ටම් එක ඉන්ටර්ෆේසස් දීම මත තමයි කොච්චර user friendlyද නැද්ද කියන එක තීරණය වෙන්නේ. Right? එතකොට දැන් තියෙන ඔපරේටින් සිස්ටම් විශේෂයෙන් mobile devices වලට තියෙන ඔපරේටින් සිස්ටම් සෑහෙන user friendly කරලා තියෙනවා. පොඩි දරුවෙකුට උනත් manage කරගන්න පුළුවන් වෙන ආකාරයකට. Right? එතකොට පරිශීලකයා කියන කෙනා නිතරම ඉන්ටර්ෆේස් එකත් එක්ක තමයි වැඩ කරන්නේ. ඉන්ටර්ෆේස් එකයි තියෙන්නේ ඔපරේටින් සිස්ටම් එකට ඒක වැඩ කරනවා. අනිත් පැත්තේ තියෙන device එකත් එක්ක. Right? ඒ වගේම තමයි ක්‍රියාවලිය කළමනාකරණය මේ වගේ දේ ඉස්සරහට අපි බොහොම විස්තරාත්මකව කතා කරන්න නියමිතයි. Right? එතකොට මෙහෙයුම් පද්ධතියක් ප්‍රෝග්‍රෑම් එකක් සම්බන්ධයෙන් හැදෙන ක්‍රියාවලිය කළමනාකරණය කර ගැනීම සිද්ධ කරනවා. එතකොට එතනදී යා තීරණය කරනවා කොච්චර ක්‍රියාවලි ප්‍රමාණයක් RAM එකේ තියා ගන්නවද. ඒකමත් තමයි ඔයගොල්ලන්ගේ කම්පියුටර් එක slow speed වෙන එක තීරණය වෙන්නේ. Right? ක්‍රියාවලියක් හරියට කළමනාකරණය කරගන්න බැරි අවස්ථාවකට ආවොත් තමයි කම්පියුටර් එක stuck වෙනවා කියලා අපි කියන්නේ. Right? එතකොට ඒක කළමනාකරණය කර ගැනීම සිද්ධ කරන්නේ ඔපරේටින් සිස්ටම් එකෙන්. අර කලින් කතා කරා වගේ සම්පත් කළමනාකරණය. සම්පත් කියලා කිව්වම මේ මෙතන මම පින්තූරේ දාලා තියෙනවා RAM එක, ඒ කියන්නේ memory devices, CPU එක, processing devices, printer එක, output devices, මේ mouse and touch pen කියලා කිව්වම input devices සහ hard disk එක, storage devices. ඔය කියන ඔක්කොම resources ටික කළමනාකරණය කර ගැනීම operating system එක සතුයි. Right? ඒ වගේම තමයි යා අපිට දෙන තව facility එකක් නැත්නම් තව benefit එකක් තමයි security and privacy කියන ආරක්ෂාව සහ ආරක්ෂණය කියන right එතකොට username password පාවිච්චි කරන එක තව access privileges කියලා එකක් අපි කතා කරනවා එතන පාවිච්චි කරන එක ඔය කියන දේවල් security and privacy කියන පැත්තට අදාළව අපිට කතා කරන්න පුළුවන් හරි මෙතනට වෙනකන් කියපු දේවල් ටික clearද පොඩ්ඩක් feedback එකක් දෙන්න හොඳයි ඔක මේක ඔයගලන්ට නිකන් උඩින් කියවගෙන ගියාම මතක හිටින දේවල් මේ තියෙන්නේ right හරි ඊළඟට මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කරන එක. එතකොට වර්ගීකරණයත් විදි කීපයකට කරනවා. එකක් තමයි යූසර්ට අනුව පරිශීලකයාට අනුව ඊළඟට වැඩසටහන් ක්‍රියාත්මක වීම අනුව ඊළඟට අපි තව වර්ගීකරණයක් කරනවා ප්‍රොසෙස් හැන්ඩල් කරගන්න එක අනුව ක්‍රියාවලිය කළමනාකරණය කරගන්න එක අනුව සහ ප්‍රතිචාර දැක්වීම අනුව කියලා අපි වෙන් කිරීමක් කරනවා. එතකොට පරිශීලකයා අනුව වෙන් කරනවා සිංගල් යූසර් ඇන් මල්ටි යූසර් කිය. ඒක පරිශීලක. එක පරිශීලකයෙකුට විතරක් පාවිච්චි කරන්න පුළුවන් ඔපරේටින් සිස්ටම්. දැන් අපි පාවිච්චි කරන හැම එකක්ම ඒක පරිශීලක. Right? එක අවස්ථාවකට එක්කෙනෙක් පාවිච්චි කරනවා. ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් එක්කෙනයි. කම්පියුටර් එකක් පාවිච්චි කරනවා නම් එක්කෙනයි පාවිච්චි වෙන්නේ. Right? ඒ වගේම තියෙනවා බහු පරිශීලක ඔපරේටින් සිස්ටම්ස්. ඒක මෙතන බහු පරිශීලක කියලා කියන්නේ ඇත්තටම මේ පින්තූරේ මම දාලා තිබ්බට එක කම්පියුටර් එකක් ගාව තුන් දෙනෙක් ඉන්නවා කියන එක මෙතනින් අදහස් වෙන්නේ එකම ඔපරේටින් සිස්ටම් එක කීප දෙනෙක් පාවිච්චි කරනවා කියන එක. ඒ කියන්නේ අපිට පුළුවන් සර්වර් ඔපරේටින් සිස්ටම් එකක් අරගෙන අපේ සර්වර් කම්පියුටර් එක දාලා ඒකට තව කම්පියුටර්ස් කනෙක්ට් කරලා ස්විච් එකක් කරහා සර්වර් කම්පියුටර් එකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක අනිත් කම්පියුටර්ස් අතර ෂෙයා කරගන්න. එතකොට ඒගොල්ලන්ට හැකියාව තියෙනවා අදාළ කම්පියුටර්ස් වලින් වැඩ කරගෙන යන්න. රයිට්? එතකොට එක ඔපරේටින් සිස්ටම් එකයි තියෙන්නේ. ඒක සර්වර් කම්පියුටර් එකේ දාලා තියෙන්නේ. රයිට්? ඒ සර්වර් එක ඇක්සස් කරනවා අනිත් හැමෝම. ඔය සර්වර් එක කියන එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් උදම දේ තමයි ඕගලන්ගේ ඊමේල් account එක. රයිට්? ඒක ඊමේල් account එක කියන එක උදාහරණයක් විදිහට අපි Gmail ගත්තොත් Gmail වලට අදාළව ඊමේල්ස් තියෙන හැමෝගෙම ඊමේල් account එක තියෙන එක කම්පියුටර් එක Google Corporation එක. Right? එක තැනක.
එතනට වටේ ඉන්න හැමෝම ඇක්සස් කිරීම තමයි කරන්නේ. ඒතර අපේ කම්පියුටර්ස් වල අපි Gmail ඉන්ස්ටෝල් කරගෙන නැහැ. අපි කරන්නේ Gmail ඉන්ස්ටෝල් කරලා තියෙන කම්පියුටර් එකත් එක්ක සම්බන්ධ වෙන එක විතරයි. අන්න එහෙම අයිඩියා එකක් තමයි මේ බහුපරිශීලක ඔපරේටින් සිස්ටම් වල තියෙන්නේ. රයිට්. ඊළඟට අපිට මෙයාව ටාස්ක් එක අනුව වර්ග කරන්න පුළුවන් කරන කාර්යයන්. රයිට්. ඒක කාර්ය නැත්නම් සිංගල් ටාස්ක් ඔපරේටින් සිස්ටම් MS DOS වගේ එකක් ගත්තොත් right ekata ms dos kiyala kiyanne disk operating system එක right ඔගොල්ලෝ dos prompt එක දැකලා ඇති කියලා මම හිතනවා right මම මෙතනින් පෙන්වන්නම් right command prompt එක එතකොට මේ තියෙන්නේ operating system එකේ මුල්ම කාලේ ඒ කියන්නේ first generation එකේ නැත්නම් OS එකක් හැදිච්චම දවස්වල තිබුණ operating system interface එක මේ විදිහට තිබ්බේ right මම වගේ හිටියනම් කවදාවත් computer ඉගෙන ගන්න මේ වගේ තිබුණා නම් ගොඩක් වෙලාවට right කම්මැලි හිතන නිසා නේද නමුත් මෙතනදී ඔයගලන්ට commands දෙන්න තියෙන එක එක වර්ගයේ commands ඔයගලන්ට දෙන්න පුළුවන් උදාහරණයක් විදිහට මම මෙතන dir කියලා type කරලා enter කරොත් මම දැන් ඉන්න තැනට අදාළව තියෙන directories ටික computer folders ටික පෙන්නනවා right ඊට පස්සේ තව තව විවිධ commands තියෙනවා අපිට folders හදන්න පුළුවන් folders මකන්න පුළුවන් ඒ හැම එකකටම command එක ගන්න තියෙනවා එතන මේක single task එක සැරයකට එක වැඩ මම command එක දුන්නම command එකට අදාළව ක්‍රියාත්මක වෙනවා right ඒක නිසා අපි ඔකට කිව්වා single task operating system එකක් කියලා දැන් අද කාලේ වෙනකොට අපි පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් අපි කියනවා মালටි ටාස්ක් ඔපරේටින් සිස්ටම් කියලා. දැන් මම මේ මොහොතේ මගේ ඩෙස්ක්ටොප් එකේ ඇප්ලිකේෂන් නේද? Windows Explorer තියෙනවා, Chrome එක ඕපන් වෙලා තියෙනවා, ඊට පස්සේ white board එක ඕපන් වෙලා තියෙනවා, PDF ඕපන් වෙලා තියෙනවා, presentation app ඕපන් වෙලා තියෙනවා, snipping tool එක තියෙනවා, Zoom session එක තියෙනවා. right? එතකොට মালටි ටාස්කින් කියලා කියන්නේ ඔන්න ඔහොම දෙයක්. එක වතාවකදී වැඩ ගොඩක් කරගැනීමේ හැකියාව. එතකොට Windows 10 විතරක් නෙවෙයි Windows 95 වල ඉඳලා තියෙන හැම ඔපරේටින් සිස්ටම් එකක්ම মালටි ටාස්කින් ඔපරේටින් සිස්ටම් Windows වලට අදාළව ගත්තා. ඊළඟට කතා කරනවා පරිශීලකයා සහ කාර්ය කියන දෙන්න එකතු කරලා. Single user single task. Single user multi task. Multi user multi task කියන විදිහට. එතකොට single user single task කියලා කියන්නේ දැන් අපි DOS operating system එක අපි පාවිච්චි කරනකොට එක user කෙනයි එක වැඩයි කරගන්න පුළුවන්. ඒතර එක single user single task. ඊළඟට single user multi task වෙනවා. දැන් මේ මම මේ පරිගණකය පාවිච්චි කරනකොට එක පරිශීලකයයි programs ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. right? එතකොට ඒක single user multi task විදිහට වර්ග වෙනවා. multi user multi task වෙනවා මේ windows වගේ windows server operating system එකක් අර මම කලින් කිව්වා වගේ operating system එකක් එක computer එකක දාලා computers ගොඩක් අතර share කරාම ඒක multi user multi task විදිහට තමයි අපිට අරගන්න තියෙන්නේ right හරි ඊළඟට මේ ක්‍රියාවලි හැසිරීම අනුව right බහු අනු ක්‍රියායන කියලා කියනවා නැත්නම් multi threading system එකක් කියලා අපි කියනවා multi threading system එකක් කියලා කියන්නේ process එකක් මං කිව්වා මේ ප්‍රෝග්‍රෑම් එකක් එක්සිකියුට් කරා උදාහරණයක් විදිහට වර්ඩ් කියන එකනාව එක්සිකියුට් කරාම එයා පොඩි පොඩි ප්‍රොසෙසර්ස් ගොඩකට කැඩලා තමයි ඔපරේටින් නැත්නම් RAM එකට එන්නේ එතකොට ඒ වගේ අපි ප්‍රෝග්‍රෑම්ස් කීපයක් ක්‍රියාත්මක කරා මේ හැම ප්‍රෝග්‍රෑම් එකකම පොඩි පොඩි ප්‍රොසෙසර්ස් ගොඩක් ඒකට අපි කියනවා අනුක්‍රියායන කියලා ඒ අනුක්‍රියායන ගොඩක් අපිට RAM එකේ දත බලන්න ගන්න පුළුවන් විතර ඔපරේටින් සිස්ටම් එකට හැකියාව තියෙනවා නම් ඔය අනුක්‍රියායන ගොඩක් එක්ක එකවර වැඩ කරන්න අපි ඒකට කියනවා মালටි ත්‍රෙඩින් සිස්ටම් එකක් කියලා. මේ ත්‍රෙඩ් එකක් කියලා කියන්නේ ඔතනදී ඔපරේටින් සිස්ටම් එක සලකනවා හරියට මේ රූකඩ නටවන කෙනෙක් වගේ. දැන් රූකඩ නටවන කට්ටියට රූකඩේට අදාළව අතට නූලක් තියෙනවා, කකුලට නූලක් තියෙනවා, ඔළුවට නූලක් තියෙනවනේ නේද? ඒ ත්‍රෙඩ් එක ඇද්දම තමයි මේ කොටස ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මෙතනත් එහෙමයි. මෙතනදී කියන්නේ හැම සබ් ප්‍රොසෙස් එකකටම නැත්නම් හැම ත්‍රෙඩ් හැම පොඩි ක්‍රියාවලියකටම ත්‍රෙඩ් එක ගානේ මෙයා ගාව තියෙනවා. එතකොට මෙයාට පුළුවන් මේ හැම ත්‍රෙඩ් එකක්ම මැනේජ් කර ගැනීම කරලා. right? එතකොට ඔකට අපි කියනවා মালටි ත්‍රෙඩින් සිස්ටම්ස් කියලා. right? ඊනකට තමයි ප්‍රතිචාරය මත පදනම් වෙලා කැටගරි කිරීමක් කරන්නේ. response time එක. එතකොට මෙතන ගොඩක් වෙලාවට යන්නේ
අපි කියන්නේ රියල් ටයිම් ඔපරේටින් සිස්ටම්ස් කියලා තත්ත්ව කාල මෙහෙයුම් පද්ධති කියලා. මේ රියල් ටයිම් ඔපරේටින් සිස්ටම් මේකට තියෙන හොඳම ඔපරේටින් සිස්ටම් තමයි නැවිගේෂන් ඔපරේටින් සිස්ටම්ස් කියලා කියන්නේ. ඒතර නැවිගේෂන් OS වල අපි දන්නවා මේ ඒක ඒ අදාළ මොමන්ට් එකේම අපිට අප්ඩේට් එක එන්න ඕනේ. ඉන්පුට් එකට අදාළව අවුට්පුට් එක ඒ මොමන්ට් එකේම සිද්ධ වෙන්න ඕනේ. රොබොටික්ස් වල පාවිච්චි කරන්නේ රියල් ටයිම් ඔපරේටින් සිස්ටම්ස්, right? ඒ වෙලාවේ සෙන්ස් කරලා ඒකට අදාළව අවුට්පුට් එක දෙන්න ඕනේ. Right, ATM machine එකක පාවිච්චි වෙන operating system එකක් අපැත්ත ගත්තොත් දැන් ATM machines වල අපේ පෙරට නම් OS එකක් නෙවෙයි run වෙන්නේ system එකක්. පද්ධතියක් මෘදුකාංග පද්ධතියක්. ඒක අරගත්තොත් අපි මුදල් අරගත්තම අපේ account එක update කරන්න ඕනේ ඒ මොහොතේම මුදල් අඩු කරලා. එහෙම නොවුනොත් නේද? අද ගන්න සල්ලි ටික හෙට උදේ නම් update කරන්නේ අපිට අපේ account එකේ තියෙනවට වඩා සල්ලි අරගන්න පුළුවන්. එතකොට හෙට උදේ වෙනකොට තමයි ඍණාගයක් දකින්න හම්බෙන්නේ. බැංකුව පැත්තට. Right, ඒක නිසා real time operating system කියන එක category වෙන්නේ ප්‍රතිචාරය මත පදනම් වෙලා. Right. හරි. එතකොට ඔය තමයි operating system වර්ග කර ගැනීම අපි කතා බහ කරලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේ මොනවාද file types ගැන ගොනු වර්ග ගැන කතා කරලා තියෙනවා. File type කියන එක මෙතනදී මේ කතා කරන්නේ ඕගොල්ලෝ දන්න කියන ඔය PDF, Word, ඊළඟ PowerPoint වගේ file types ගැන නෙවෙයි මෙතනදී කතා කරන්නේ මේ අපිට කොහොමද ෆයිල් එකක් වෙන්නේ userට කොහොමද ෆයිල් එකක් වෙන්නේ operating system එකට කොහොමද ෆයිල් එකක් වෙන්නේ කියන එක ගැන මෙතනදී කතා බහ කරා. Right? එතකොට userට ෆයිල් එකක් පේන්නේ නැත්නම් අපිට ෆයිල් එක පේන්නේ මොනවාද? graphical දෙයක් විදිහට නේද ඒක අපි අරගත්තොත් image files දකින්න පුළුවන් text files දකින්න පුළුවන් right එතකොට එක්ක රේඛීය වාර්තා එකතුවක් රේඛීය වාර්තා එකතුවක් කියලා කියන්නේ දැන් මේ අපේ අපි ගාව තියෙන මේ අකුරු අපි ලොකු කරලා බැලුවොත් අවසානයේ මේක ඉවි ගොඩක එකතුවක් විදිහට තමයි අපිට දකින්න හම්බෙන්නේ right මම මේක මේ හිට මේට ස්ක්‍රෝල් කරනකොට ඕගලන්ට පේනවනේ කියන්නේ පික්සල් එක ලොකු කරොත් මේ ටික මේ ඉරි ගොඩක එකතුවක් තමයි මෙයාව හැදින දින තුරේ මේ මේ අකුර හැදෙන්න නම් එකලක එක ළඟ ඉරි ගොඩක් එකතු කරන්න ඕනේ. ඒක රේඛීයව එකතු වෙච්ච දෙයක් විදියට සලකන්න පුළුවන්. අපි පින්තූරයක් සැලකුවොත් පින්තූරය කියන එක අපි දකින්නේ පික්සල්ස් ගොඩක එකතුවක් විදියට. රයිට්. මේ වගේ එකක් වෙන්නේ පික්සල් එකෙන් පික්සල් එක එකතු කරලා දැන් මේක ගොඩාක් ලොකු කරාම අපිට පික්සල්ස් ළඟට වෙනකන් දකින්න පුළුවන්. දැන් ඔය ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේන්නේ පික්සල්. දැන් මේ මුචි කොටුවක් කියලා කියන්නේ එක පික්සල් එකක්. ඔය පික්සල් එකෙන් පික්සල් එක එකතු වෙලා තමයි මේකේ ඉමේජ් එක හැදෙන්නේ. මේ තියෙන්නේ අපිට පේන විදිහ. රයිට්. හැබැයි මේක ඔපරේටින් සිස්ටම් එක දකින්නේ 1s and 0s සෙට් එකක් විදිහට. රයිට්. එයාට කොයිම වෙලාවකවත් pixels පේන්නෙත් නැහැ රේඛා පේන්නෙත් නැහැ right එයා දකින්නේ මේක 1s and 0s එකිනෙකට එක ළඟ පිහිටන 1s and 0s series එකක් විදිහට right එතකොට අපිට පේන විදිහට අපි කියනවා තාර්කික දැක්ම කියලා logical view එක කියලා දැන් මේ අපි හැමෝටම computer එකෙන් පේන්නේ logical view එක computer එකට පේන විදිහට අපි කියනවා physical view එක කියලා right ඒ කියන්නේ කොහොමද මේක hard disk එකේ අවසානයේ තියෙන්නේ hard disk එකේ තියෙන එකක් නෙමෙයි අපිට පෙන්වන්නේ එතකොට ඒක තමයි os එක දකින්නේ ඒකට අපි කියනවා physical view එක කියලා right ඔයිට පහලින් කතා කරලා තියෙන්නේ ෆයිල් එකක තියෙන components ටික ගැන right මේවා නම් ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපි අපිට අදාළ ෆයිල් එකකට ගිහිල්ලා right click කරලා properties ගියොත් අපිට මේ වගේ එකක් අරගන්න පුළුවන් නේද මම දැන් ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා මම මොකක් හරි ෆයිල් එකක් මේ reply.txt කියන එක ක්ලික් කරලා properties අරගත්තොත් මට පෙන්නනවා මේකේ මොනවද තියෙන්නේ කියලා right එතකොට ඒකේ පෙන්නනවා ඒ අදාළ ෆයිල් එකේ නම මොකක්ද එයාගේ වර්ගය මොකක්ද extension එක කියලා අපි කියනවා right ගොනු දිගුව කියලාත් අපි කියනවා extension එක txt type එක right ඊළඟට මෙයා වැඩ කරන මෘදුකාංගය මොකක්ද කොහෙද මේක තියෙන්නේ කොච්චර ලොකුයිද right ඊළඟට මේ
මේ disk එකට අදාළව තියෙන size එක කියන්නේ ආ disk එකේ කොච්චර ප්‍රමාණයක් සාපේක්ෂව අරගෙන තියෙනවද කියන එක. Right ඊළඟට කවද්ද create කරේ කවද්ද අන්තිමට modify කරේ කවද්ද access කරේ කියන එක right ඒ කියන්නේ first time හදලා access උනේ කොහොමද modify උනේ කොහොමද මොන මොන විදිහෙද මේ දේවල් ටික සිද්ධ වෙලා තියෙන්නේ කියන එක. ඊළඟට මේගොල්ලන්ගේ attributes right මේක read only විතරක් කරන්න පුළුවන් කියවෙන්න විතරක් manage කරන්න පුළුවන් hidden කරන්න පුළුවන් right ඔය වගේ ඊළඟට security details තියෙන ඔය වගේ විවිධාකාරයේ details විතර අපිට දකින්න පුළුවන්. එතකොට මෙතන මම දීලා තියෙන්නේ ඕකෙන් ඉස්සරහා يعني first tab එකේ පේන තියෙන දේවල් ටික ඒවා තමයි අපි ගුණවක ගුණාංග නැත්තම් properties කියලා කතා කරන්නේ. මෙතන කතා කරනවා ගුණ වර්ග ටික ගැන right ඒ කියන්නේ මොනාරු තියෙන file extension types. එතකොට executable file කියලා જાතියක් තියෙනවා ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ ගොනු ඒව තමයි අපි exe files කියලා කියන්නේ. එතකොට ඒකට අපි කියනවා executable files කියලා. ඔය exe file type එකෙම තමයි ගොඩාක් viruses එන්නේ. මොකද virus කියලා කියන්නේ ක්‍රියාත්මක වෙන ගොනුවක්. right එතකොට ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා ඔයගලට අඳුන ගන්න පුළුවන් exe කියන extension එක දැක්. right then ඔගොල්ලෝ operating system එකක extension එක බලා ගන්න නම් the windows 8 10 වගේ ඒවා නම් මේ view කියන තැනට ගිහිල්ලා file name extension එක කියලා කියන තැන වල ටික එක දාලා තියෙනවා නම් ඔයාට පුළුවන් මේ file එකේ වර්ගය මොකද්ද කියලා බලා ගන්න. දැන් මගේ ටික එක මම අයින් කරා. එතකොට මේ එක තැනකවත් ඔයගලන්ට file name එකේ extension එක පෙන්වන්නේ නැහැ. right අනුක් වීඩියෝ එක ඕෆ් කරගන්න අනුක් වීඩියෝ එකක් වුමනා නැහැ අනිත් අයට මං හිතන්නේ වයි පොඩ්ඩක් පරිස්සමෙන් කැමරාව ඉස්සරහා ඉන්නකොට උදිත් ෆැට් වගේ ඒවා නෙවෙයි ෆැට් කියන එක ඉස්සරහට කතා කරනකොට ෆැට් එක කියලා කියන්නේ ෆයිල් ඕගනයිසේෂන් එකක් රයිට් මේ කියන්නේ ෆැට් කියන එක නෙවෙයි. දැන් මෙතන PDF ડોකියුමන්ට් කියන එක මට දකින්න හම් වෙනවානේ. දැන් මගේ මේ පින්තූර දෙකක් මෙතන තියෙනවා. මේ පින්තූර මොනවද කිය මොන જાතියද කියලා මම දන්නේ නැහැ. JPG ද PNG ද මොනවද කියලා දන්නේ නැහැ. අන්න ඒකට තමයි extension එක කියලා කියන්නේ. right එතකොට ඒ extension එක බලා ගන්න view කියන තැනට ගිහිල්ලා මේ file name extension කියන එක touch කරන්න ඕනේ. එතකොට මේ අග පෙන්නනවා PNG කියලා පේනවා. මම ඔයගලන්ට magnify එක දාලා පෙන්නන්නම්. එතකොට වැඩි පොඩක් සාර්ථකයි. මෙතන දැන් මෙතන docx කියලා තියෙනවා docs ඒක තමයි මෙයාගේ extension එක. මෙතන pdf අපි පින්තූරයක් පැත්ත බැලුවොත් දැන් මේක png image එකක් කියලා තියෙනවා right මෙයාගේ නම දිගයි. මෙයාව click කරොත් මෙයා එන්නේ jpg එකක් විදිහට. අනේ එයා png විදිහට තමයි තියෙන්නේ. तो ये वाके बलागान ने पुलवान दें exe फाइल ले का executable फाइल किया नहीं का वो बलांटे बलागान ने पुलवां वां executable फाइल ले का पेन ना ना right दें मैं मित्र दिए ने software setups तो कोटे software setup मित्र में ने exe extension नहीं right right मैं दिए ने මෙදීනේ Adobe Reader එකට අදාළව තියෙන EXE extension right Arduino වලට අදාළව තියෙන EXT extension right ඔය විදිහට Audacity Pascal ඔය වගේ එක එක තියෙන දේවල් වලට අදාළව තියෙන executable files. එතකොට අපි setup එකක් කියලා ඔයගොල්ලෝ game එකක් කියලා ඉල්ලගන්න යාළුවගේ install කරගන්න නැත්නම් CD එකේ ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ ඔයගොල්ලෝ ක්‍රියාත්මක කරන්නේ මේ EXE file එක. දැන් ඊට පස්සේ අපි ऑपरेटिंग सिस्टम में है का प्रोग्राम का की इंस्टॉल करामा अभी क्रियात्मक कराने txt फाइल लगा मत आमा दें वो बोलो क्रोम ब्राउज़र का क्रियात्मक करने के लिए मैं सूम पाम क्रियात्मक करने के लिए क्रियात्मक कराने सूम वाला txt फाइल ले मैं यहाँ राइट क्लिक कर ला मैं आगे फाइल लोकेशन में कर गियो ओपन फाइल लोकेशन गियो फिर ना तो मैं तीन नील पार्टिंग हाईलाइट टू ला right මේ තියෙන zoom.exe කියන එක තමයි මම ක්‍රියාත්මක කරන්නේ. ඒකේ shortcut එකක් තමයි උතන තියෙන. ඒ කියන්නේ ඔයගොල්ලෝ නිතරම double click කරලා execute කරන ඕනම icon එකක්. exe එකට එක්ක shortcut එකක් නැත්නම් directly මේ file එක.
right ඒවට තමයි executable files කියලා අපි කියන්නේ එතකොට ඔය විදිහට අපිට file ಜಾති ගොඩක් extension types ගොඩක් අපිට බලා ගන්න පුළුවන් අපේ operating system එකේ right මෙතන මම නිරන්තරයෙන්ම දකින්න හම්බෙන්නේ දේවල් කීපයක් දාලා තියෙනවා text එකක් නැත්තම් පෙළ අරගන්න තියෙනවා .txt .docx .rtf කියලා නෝ rich type text කියලා අපි කතා කරනවා ඒ වගේ images තියෙනවා bmp png jpeg jpg කියලා තියෙනවා igif කියලා තියෙනවා right ඒ වගේ දේවල් video files ගත්තම vob flv swf right ඊළඟට wmv කියලා තියෙනවා windows media file right ඊළඟට audio files ගත්තම mp3 video වල බහුලම يعني මේ දවස්වල වැඩිපුරම පාවිච්චි වෙන එක තමයි දැන් mp4 කියලා කියන්නේ right එතකොට mp3 කියන එක audio පැත්තට wav windows audio video right ඔය කියන extensions තියෙනවා ඊළඟට compress file අරගත්තොත් compress කරනවා කියලා කියන්නේ අපි files හකුලවනවා කියලා කියනවා නැත්නම් පොඩි කරනවා කියලා කියනවා ඒවට උගලන්ට RAR file නැත්නම් zip file right the zip file app වගේ එකක් අපිට operating system එකේ ඉන්නකොට හදාගන්න හරි ලේසි right ඒ කියන්නේ operating system එක එයාගේම facility එකක් විදිහට අපිට zip file එකක් දීලා තියෙනවා right මට උදාහරණයක් විදිහට මට අවශ්‍ය නම් මේ පින්තූරය zip කරගන්න මට පුළුවන් මෙයාව right click කරලා send to කියලා තැනට ගිහිල්ලා compress zip folder එකට දාන්න එතන මෙන්න මේ වගේ compress file එකක් හැදෙනවා right එතන මෙයාගේ extension එක ඔයගලන්ට පේනවා ඒක තියෙන්නේ zip කියලා zip මේවට අපි කියනවා compressed files කියලා right එතන මේ වගේ එකෙක් අපි unzip කරගන්නවා නම් අපි මෙයාව right click කරලා extract කියන option එක දෙන්නවා එහෙනම් මෙතනදී extract all කියන option එක වගේ extract all නැත්නම් extract කියලා options තියෙනවා සමහර softwares වල ඒ ඔප්ෂන් එක පාවිච්චි කරන්න ඕනේ. right. හරියට රුව තමයි ෆයිල් ටයිප්ස් විදියට අපි කතා බහ කරන්නේ. ඊළඟට කතා කරනවා ගොනු නාමාවලිය සහ ගොනු සංවිධානය ගැන. එතකොට මේ කතා කරන්නේ ෆයිල් ඩිරෙක්ටරි එක ගැන නැත්නම් ෆයිල් ඕගනයිසේෂන් එක ගැන. ෆයිල් ඕගනයිසේෂන් එක ගැන කතා කරනාම මුලින්ම කතා කරන්න තියෙන කම්පෝනන්ට් එක තමයි ඩිරෙක්ටරි එක නැත්නම් ෆෝල්ඩර් එක කියලා අපි කියන්නේ. මොකද මේ ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක අපිට දෙන්නේ ඔපරේටින් සිස්ටම් එකකින්. ඔයාට ෆෝල්ඩර් ස්ට්‍රක්චර් ගන්න කියලා ඔයාට වෙනම මේ සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරලා නැහැ. OS එක ඉන්ස්ටෝල් කරාම අපිට දෙනවා රයිට් ක්ලික් කරාම ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කිරීමේ හැකියාව. රයිට්. එතකොට අපිට ගිහිල්ලා ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. එතකොට ෆෝල්ඩර් එකට අපි කියනවා ඩිරෙක්ටරි එක කියලා. ඒකයි අර DOS ඔපරේටින් සිස්ටම් එකේ dir කියන වචනේ අපි පාවිච්චි කරේ directories view කරගන්න right එතකොට directory එක දෙනවා ඒ වගේම තමයි file structure එකක් දෙනවා file structure එක පැත්තට ආවම මම කියන්නේ operating system එකට දකින්න පුළුවන් දේවල් තියෙනවා කියලා එතකොට එතනදී අපි අපේ පැත්ත ගැන ගත්තොත් අපේ තියෙනවා text file කියලා වෙන් කරගන්න පුළුවන් files තියෙනවා object file කියලා වෙන් කරගන්න පුළුවන් files තියෙනවා මේ text file කියලා කියන්නේ අපි word වගේ document එකක් ගත්තම ඒක කොහොමද text files අපිට පුළුවන් අපි ගාව තියෙන අනෙකුත් files උදාහරණයක් විදිහට අපිට image එකක් පවා text file එකක් විදිහට open කරගැනීමේ හැකියාව තියෙනවා right මම දැන් මේ තියෙන image එක දැන් මේ option එක දෙනවද කියන එකක් බලමු open with ගිහිල්ලා ඔව් open with කියන ඔප්ෂන් එකකින් ගිහිල්ලා මම මෙතනින් තේරුවොත් notepad එක අන්න මේ open කරන්නේ පින්තූරයක් okay කියලා දුන්නොත් ඒක open වෙන්නේ ඔන්න ඔය විදිහට දැන් මේ මේක තමයි file එකක අපි දකින්න තියෙන view file right මේ තියෙන්නේ පින්තූරය right නමුත් අපිට ඒක පින්තූරයක් කියලා පේන්නේ නැහැ right ඔය වගේ ෆයිල් ටයිප්ස් වලට කියනවා කියන්නේ අපිට ඔය word විදිහට කියව ගන්න පුළුවන් text බවට convert කරලා කියව ගන්න පුළුවන් ෆයිල්ස් වලට අපි කියනවා text type files කියලා නැත්නම් text files කියලා
ඊට පස්සේ අනිත් ෆයිල්ස් වලට ඒ කියන්නේ කම්පියුටර් එකකට තේරෙන ෆයිල්ස් වලට අපි කියනවා ඔබ්ජෙක්ට් ෆයිල්ස් කියලා. ඔබ්ජෙක්ට් ෆයිල්ස් කියලා කියන්නේ එක සහ බිංදු බවට පරිවර්තනය කරන ලද ෆයිල්ස් ටික. රයිට්. එතකොට ඒක අපිට බලන්න පුළුවන් වෙන්නේ කම්පියුටර් එකකට ක්‍රියාත්මක වෙන්න. ඒ කියන්නේ exe ෆයිල් එකක් කියන එක නෙමෙයි මම කියන්නේ. අපි ප්‍රෝග්‍රෑම් කරනකොට ඕගලන්ට තේරෙයි අපි ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරනවා කියලා කියන්නේ අපි ලියපු ප්‍රෝග්‍රෑම් එක එක බිංදු බවට පරිවර්තනය කරනවා කියන එක. ඉනොක් අත උස්සනවා ප්‍රශ්නයක් තියෙනවද පුතේ? තියෙනවා නම් අහන්න. ඔබේ සෑ හැම ගොනු වර්ගයක්ම මේ අන්තිමට මේ අකුරු තුනක් විතරක් කියන්නේ මට තේරුණේ නැහැ පුතේ. හැම අන්තිමට අකුරු තුනක් එන්නේ අන්තිමට අකුරු තුනක් එන්නේ කියන්නේ පුතහනේ එක්ස්ටෙන්ෂන් එක ගැනද? ගොනු වර්ග ගැන මොකද දිනුක්? txt toc x ඔව් ඒ එක්ස්ටෙන්ෂන් එක්ස්ටෙන්ෂන් ඒක පුතේ අකුරු තුනක්ම කියලා නෑ. ඒක ඒගොල්ලෝ මැනේජ් කරන එක්ස්ටෙන්ෂන් එකක්. අකුරු තුනට වඩා වැඩි එක්ස්ටෙන්ෂන්ස් තියෙනවා තියෙනවා. දැන් word file එකක් ගත්තොත් එන්නේ අකුරු හතරකින් doc x කියලා එන්නේ. ඊළඟට තව තව ඔය ප්‍රසන්ටේෂන් එකක් අතත් PPTX අකුරු හතරකින් එනවා තියෙනවා. හතරට වඩා වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒ අදාළ ප්‍රෝග්‍රෑම් එක මැනේජ් කරන දෙයක්. එහෙම නැතුව අකුරු තුනකින් ඉවර කරනවා කියලා නීතියක් නැහැ. අර සාමාන්‍යයෙන් දේවල් අර ක්‍රියේට් කරනකොට මේගොල්ලෝ ස්ටෑන්ඩඩ්ස් කියන දේවල් මේන්ටේන් කරනවා. ඒකට අදාළව මේන්ටේන් කරපියක් තමයි ওই මුල් කාලේ අකුරු තුනකින් තමයි ආවේ. දැන් අපි අපි කරන ප්‍රෝග්‍රෑම් එක Python ප්‍රෝග්‍රෑම් එකක් අපි සේව් කරන්නේ .py අකුරු දෙකයි තියෙන්නේ. රයිට්. ඒක ප්‍රෝග්‍රෑම් එකෙන් ප්‍රෝග්‍රෑම් එකට වෙනස් වෙනවා. ඒක ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. නැත්තම් ස්ටෑන්ඩඩ් එකක් වෙන්නේ නැහැ. හරියටම තුනකින් ඉවර විය යුතුයි. රයිට්. හරි. එතකොට මේ තියෙන්නේ අර මම කිව්වා වගේ ෆයිල් ස්ට්‍රක්චර් එක තියෙන විදිහ. ෆයිල් ස්ට්‍රක්චර් එක මැනේජ් කරන්න තියෙනවා ෆයිල් සිස්ටම් එකක්. ඔතනදී තමයි අර කලින් අර යාළුවෙක් කියපු fat කියන නම අපිට එන්නේ file allocation table කියන එක. එතකොට මේ fat කියන file system එක මුලින්ම අඳුන්වා දෙන්නේ Microsoft සමාගමෙන් DOS operating system එකත් එක්කනේ. DOS එකත් එක්ක disk operating system එකත් එක්ක. එතකොට මෙතනදී මෙයා කරගන්න දේ තමයි බොහොම සරල දෙයක් මෙයා කරගන්නේ. මේ ඔය MS DOS කියන ඔපරේටින් සිස්ටම් එක මේන්ටේන් කරන පොඩි ටේබල් එකක්. අදටත් අපේ කම්පියුටර්ස් වල ඔය ටේබල් එක තියෙනවා. ෆයිල් ඇලෝකේෂන් ටේබල් එක තියෙනවා. ඒ ෆයිල් ඇලෝකේෂන් ටේබල් එකෙන් කරන්නේ hard disk එකේ කොතනද ඩේටා තියෙන්නේ කියන එක මේ ටේබල් එකක මෙයා රෙකෝඩ් කරගන්නවා. එතකොට අපි මොනවා හරි දෙයක් ඉල්ලුවොත් මුලින්ම OS එක රිෆර් කරන්නේ ඔය කියන ටේබල් එක. මේක හරියට අපේ පොතේ නිකන් පටුන වගේ. අපිට කිව්වොත් මොකක් හරි මාතෘකාවක් හොයාගන්න කියලා අපි table of content කියලා බලනවා නේද? මොකක්ද මාතෘකාව මොකක්ද page? ඊට පස්සේ tag කාලා අදාළ page එකට හරවනවා. අන්න ඒ වගේ තමයි මෙතන. මේ file allocation table එකේ file එක කොතනද තියෙන්නේ කියලා reference එකක් තියෙනවා. ඒ reference එකට අදාළව තමයි OS එක කියන්නේ write. දැන් hard disk එක මෙන්න මේ platter එකට ගිහිල්ලා head එක මෙන්න මේ තැන් වලට move කරලා read කරන්න කියලා. ඒතර OS එක අදාළ file එක refer කරගන්න දැන් අපි කියනවා file allocation table එක කියලා. මේ fat file system එකේදී පාවිච්චි වුණේ ওই විදිහට reference තියාගන්න method එකක් විතරයි. file එක කොතනද තියෙන්නේ කියලා reference එකක් තියාගන්නවා. එච්චර. ඊට එහා ලොකු දේවල් මෙයා කරන්න ගියේ නැහැ. මේකේ ආරක්ෂණ ක්‍රියාවලියක් විදිහට මෙයා මේ fat table එකේ තව copy එකක් තියාගන්නවා hard disk එකේ තව තැනක backup එකක් විදිහට. ඒක නිසා fat file system එක ටිකක් වැඩිපුර ඉඩ ගන්නවා කියලා ඔය file system එක ගැන කතා බහ කරනකොට කියනවා. මේ fat file system එකම Windows NT කියලා version එකක් ආවා. Windows new technology කියලා. ඒ Windows NT කියන පද්ධතියත් එක්ක වැඩි දියුණු වෙනවා NTFS කියලා. New technology file system කියලා. Right? එතකොට දැන් අද කාලේ අපි අපේ පරිගණක වල පාවිච්චි වෙන්නේ NTFS system එක එනවා. තව ගොඩක් file system තියෙනවා. GDB කියලා තියෙනවා. MBR කියලා තියෙනවා. right? ඒ වගේ. නමුත් අපි majorly කතා කරන්නේ මේ දෙන්න ගැන. fat and NTFS. මේ fat එක NTFS වලට වැඩි දියුණු වෙනකොට එයාට මෙන්න මේ pitch එකේ තියෙන දේවල් ටික එකතු වෙනවා.
right access permissions කියන එක access permission දෙන්න පුළුවන් හැකියාව වෙන්නේ NTFS එක. Access permission කියලා කියන්නේ ඔබ දැන් අපි security වලදිත් ඔය ගැන කතා කරනවා. අපිට පුළුවන් එකම ෆයිල් එක එක පිරිසකට access කරන්න දීලා තව පිරිසකට access නොකරන්න දෙන්න. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ තියෙන machines වල C drive එක block කරන්න පුළුවන් student accounts වලට. Allow කරන්න පුළුවන් teacher account වලට. එතකොට එකම location එක එකම file set එක එක කට්ටියකට access කරන්න දෙනවා අනිත් කට්ටියට access නොකර ඉන්න දෙනවා. Right? ඊළඟට encryption කියන එක ආරක්ෂණ ක්‍රමවේදයක්. තුන්වෙනි පාර්ශවයකට අපේ තියෙන දත්ත කියව ගන්න බැරි විදිහකට හදන එක. Unicode encoding පැත්තක Unicode වලට support කරන එක සහ ඒ අතර පරිවර්තනයන් කිරීම. ඊළඟට මෙන්න මේ මේක හරිම වැදගත්. Support for large hard disk කියන එක දැන් fat file system වල තිබුණ එක ප්‍රශ්නයක් තමයි hard disk එකේ capacity එක ලොකු වෙන fat එකට access කරන්න බැරි වෙලා යනවා. ඒ කියන්නේ fat එකට limited area එකක් විතරයි වෙන්නේ. ඊට එහා එයාට කියව ගන්න අමාරුයි. මතක තියා ගන්න අමාරුයි. වැඩිතර හරියට fat table එක తిරිලා ඉවර වෙනවා. අපිට ලියන්න පුළුවන් ප්‍රමාණය ලියලා ඉවර කරනවා. එතකොට locations ටික ගැන සමහරට hard disk එකේ location අපි හිතමු 100ක් තියෙනවා කියලා. fat table එකේ ලියන්න පුළුවන් location 50යි නම් 50ට එහා කොච්චර hard disk එක ලොකු වුණත් locations ටික මතක තියාගන්න එයාට බෑ. මොකද fat එක limited. ඒක ගොඩාක් expand වෙනවා NTFS කියන system එකට එනවත් එක්ක. ඊළඟට මේ automatic file recovery කියන එක. right ඕක යම් යම් software පැත්තෙනුත් තියෙනවා සහ ඕගල්ලන්ට ඔය pen drive එහෙම fix කරනකොට ඔය අත්දැකීම ඇති OS එක check කරලා බලලා කියනවා මේ drive එකේ files අවුල් වෙලා තියෙන්නේ මෙයව recover කරන්න ඕනේ කියලා. ඊට පස්සේ යා automatic recovery process එකක් ගිහින් ඒක okay කරලා දෙනවා. right ඒවා එන්නේ ඔය NTFS කියන file system එකක් තියෙන. ඒතර මේක ඕගලන්ගේ විභාගෙදි ගොඩක් වෙලාවට ඕගලන්ට අහන්නේ comparison එක fat and ntfs compare කරන්න. එතකොට බොහොම ලේසියෙන් ntfs මතක තියාගත්තා නම් compare කරන්න. security ntfs වල තියෙනවා fat වල නැහැ. access permission තියෙනවා fat වල නැහැ. unicode encoding තියෙනවා fat වල නැහැ. ওই විදිහට අපිට කතා බහ කරගන්න පුළුවන්. right. හරි. මෙතන තියෙන ගොනු ආරක්ෂණය පිළිබඳ right. ඒ කියන්නේ file security පැත්ත ගැන කතා කරා. username password කියන එක අපිට දෙන පළවෙනි තැන තමයි operating system එක කියලා කියන්නේ. ඒක ඔයගලට accounts හදන්න පුළුවන්, account category කරන්න පුළුවන්. ඒ වගේම account එකක් username එකක් password එකක් username එක කොහොමද දෙන්න පුළුවන්, password එකක් දීලා protect කරන්න පුළුවන්. ඒතර ඒ facility එක අපිට දෙන්නේ operating system එක. right. ඒ වගේම තමයි සමහර operating systems තියෙනවා. දැන් windows වල නම් ඒක පොඩ්ඩක් අඩුයි. apple වගේ operating system එකක් ගත්තොත් like file by file ඔයාලට protect කරන්න පුළුවන් අවශ්‍ය. right windows වල ඒ තරම් දුරට security build up වෙලා නැහැ. third party software හැයකින් පුළුවන් access කරන්න. නමුත් සමහර operating systems තියෙනවා ඒ විදිහට manage කරගන්න පුළුවන්. android වලත් තියෙනවා සමහර versions වල. ඊළඟට access privileges පැත්ත ගත්තා. මම අර කලින් කියපු concept එක එකම resource එක අපිට පුළුවන් එක පිරිසකට access දෙන්නත් තව පිරිසකට access නොදෙන්න හදන්න. එතකොට ඒක security පැත්තෙන් හරි වැදගත්. මොකද අපිට එහෙම නොවුනනම් එකම computer එක ගොඩකට පාවිච්චි කරන්න දෙන්න බැරි වෙලා යනවා. උදාහරණයක් විදිහට අපිට ඉස්කෝලේ තියාගන්න වෙනවා teacher computers කියලා වෙනම set එකකුයි student ලට පාවිච්චි කරන්න කියලා වෙනම set එකක්. දැන් අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි access privileges settings හදලා ඒක teacher and student කියලා දෙන්නම පාවිච්චි කරනවා. කිසිම ගැටලුවක් නැතුව. ඒ වැඩිකට ඔය කියන දේවල් ටික ඔයාට බලා ගන්න පුළුවන් operating system මේක දෙන facilities වලට අදාළ. right. එතකොට මෙතනින් ඉස්සරහට කතා කරන්න තියෙන concept එක මේ file allocation storage allocation කියලා concept එකක්. හරි මේක පොඩ්ඩක් අපි මේ diagram ඇඳලා පුරුදු වෙන්න ඕනේ. මේ මේව මේ විදිහට මේ කොටු කොටු ඇඳලා කොහොමද fill කරන්න කියලා. right. එතකොට ලබන සතිය අපි ඕකට අදාළව තියෙන ප්‍රශ්න කීපයක් කරනවා. එතකොට කට්ටිය ඕක අඳින්න ලෑස්ති පිට ඉන්න පැන්සලක් මකනයක් කොළ ළඟ තියාගන්න. right. එතකොට මම මේ ෆයිල් ඇලොකේෂන් මේක කතා කරලා ඉවරයි පස්සේ ඔයගලන්ට මම ෆයිල් ඇලොකේෂන් ටේබල් එක දෙනවා. ඕගොල්ලෝ ඩිස්ක් එක ඇලොකේට් වෙන විදිහ ඇඳලා පෙන්නන්න ඕන.
right එතකොට ඒකට ලෑස්ති පිට ඉන්න ඒ ටික කතා බහ කරගන්නත් එක්ක ඊළඟ සතියේ එකතු වෙමු අද මම විනාඩි දෙකක් කලින් session එක නතර කරනවා හේතුව තමයි මේක පටන් ගත්තොත් එක දිගට කතා කරලා ඉවර කරන්න right ඒක නිසා අදට මම session එක මෙතනින් නතර කරනවා ඊළඟ දවසෙත් අපි තුනටම හම් වෙනවා කට්ටිය ලෑස්ති පිට එන්න යාළුවන්ව දැනුවත් කරන්න right අද session එකට හිටියේ පටන් ගන්නකොට 13ක් වගේ හිටියා දැන් කට්ටිය අඩුයි right ඒක නිසා මේ දේවල් ටික ලෑස්ති පිට එන්න හරි හරි එහෙනම් මම අදට session එක මෙතනින් නතර කරනවා thank you very much recording එක website එකට වැටේවි හෙට වෙනකොට අවශ්‍ය කට්ටිය ඒක access කරන්න තේරෙන්නේ මොනා හරි තියෙනවා නම් next week අපිට අහන්න පුළුවන් right හරි එහෙනම් හැමෝටම thank you very much good night